අයිබෝන් සුභ දවසක් අදත් ඔබ සම්බන්ධවන ඉන්ඩස්ට්‍රි TV පෙරට වැඩසටහන සමඟයි. ඔබ දන්නවා ඉන්ඩස්ට්‍රි TV පෙරට වැඩසටහන තුයින් ගෙවීගිය කාලය අපි කර්මාන්ත ශේත්‍රයේ විවිධ ශේත්‍රයන් පිළිබඳ අපි කතා කළා. ඒ වගේම කර්මාන්ත අමාත්‍යාංශය හා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සේවාවන් පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කළා ගෙවීගිය කාලේ. විශේෂයෙන්ම කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේ සංකල්පය යථාර්ථයක් කිරීමේ කාර්යභාරයේදී ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය ප්‍රමුඛම ආයතනය බවට පත් වී තිබෙනවා. එහි සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුව මහතා ඇතුළු කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සියලුම නිලධාරීන් එක රොදට එකතු වෙලා වැඩ කටයුතු කරන්නේ මේ රටේ කර්මාන්ත සංවර්ධනය තුළින් වැටිච්ච ආර්ථිකය ගොඩගන්වන්නට ගොඩනගන්නට කටයුතු කිරීමේ අභිලාෂයෙන්. ඒ වගේම අපි දන්නවා ව්‍යවසායකත්ව සංස්කෘතියක් ඒ වගේම ව්‍යවසායකත්ව මානසිකත්වයක් ඇති කිරීම අපේ රටට අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ලෝකේ රටවල් දියුණු වෙනකොට ඒ දියුණු උනේ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදනයන් නිසාමයි. ලෝකේ කිසිම රටක් ව්‍යවසායකත්වයෙන් තොරව දියුණු වෙලා නැහැ. එහෙමනම් ණය ගන්න ඕන. එහෙම නැතිනම් ආධාර බලාගෙන ඉන්න ඕනේ. නමුත් ඒ නිෂ්පාදන ශේත්‍රයේ දියුණු කරපු රාජ්‍යයන් වේගයෙන් ඉදිරියට යද්දි එහෙම නැති රාජ්‍යයන් පසුබාන තත්ත්වයට ඇවිත් තිබෙනවා. නමුත් අපි හොඳ තැනකට ඇවිල්ලා ඉන්නේ. ඒ තමයි අපි රට වැටුණා කියලා කියනවා. ආර්ථිකයේ බංකොලොත් වුණා කියනවා. එහෙනම් රට වැටිලා ආර්ථිකයේ බංකොලොත් වුණා නම් කර්මාන්ත අනිවාර්යෙන් ව්‍යවසායකයන් අනිවාර්යෙන් වැටිලා ඉන්න අවස්ථාවක් මේක. වැටිච්ච තැනකින් තමයි නැගිටින්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඕනම රටක් වැටිච්ච අවස්ථාවේදී නැගිටිල්ලෙන් තමයි ලෝකයේ සංවර්ධනය කරා ගිහිලා තියෙන්නේ. එනිසා ශ්‍රී ලංකාවට ඒ අවස්ථාව අද උදා වෙලා තිබෙනවා. එහෙමනම් කර්මාන්ත අමාත්‍යාංශය කර්මාන්ත සංවර්ධන මණ්ඩලයට විශාල වගකීමක් පැවරලා තිබෙනවා. නිෂ්පාදන කර්මාන්ත තුලින් මේ රට ගොඩනගන්න. ඒකට මේ රටේ ව්‍යවසායකයෝ දිරිගන්වන්නට, ව්‍යවසායක සංස්කෘතියක් ඇති කරන්නට, ව්‍යවසායක මානසිකත්වයක් ඇති කරන්නට, ව්‍යවසායකත්වයන්ගේ ප්‍රමුඛත්වයෙන් මේ රට ගොඩනගන්න පියවරගෙන තිබෙනවා. එහි එක් ප්‍රතිඵලයක් තමයි තව නොබෝ දුනකින් ආරම්භ වෙනවා මේ රටේ කර්මාන්ත එක්ස්පෝ දැවැන්ත වෙළඳ ප්‍රදර්ශනය 2024. ඒකට BMICH එක නැත්නම් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ලහි ලහියේ සූදානම් වෙන මොහොතක තමයි අද අපි මේ කතා කරන්න යන්නේ. අපි කතා කරන්න යන ශේත්‍රයත් විශේෂයි. ඒ තමයි වාහන. ඔබට වාහන මහපාරට ගියාම මගී ජනතාවට වඩා දකින්න පුළුවන්කම තියෙන වාහන. මේ වාහන පිළිබඳ ගත්තහම ගෙවිගිය කාලේ කතිකාවක් ඇති වුණා වාහන ආනයනය පවා සීමා වෙලා තිබෙනවා. එවන් තත්ත්වයක් තුළ දේශීය නිෂ්පාදකෝ එනැත්තම් වාහන එකලස් කිරීමේ කර්මාන්තය කොයි ආකාරයටද මේ රටේ කටයුතු කරන්නේ. ගෙවිගිය කාලය තුළ වාහන එකලස් කරන කර්මාන්තය මේ රටේ වාහන එකලස් කරලා නිර්මාණය කරන්න සුවිසල් දායකත්වයක් දුන්නා කියන එක අතිශෝක්තියක් නොවේ. ඒ නිසා ඔවුන් අපි අගය කරන්න ඕනේ. මොකද මේ වාහන එකලස් කිරීමේ කර්මාන්තය අපි නුදුරු වනාගතයේදී මේ රටට ආර්ථිකය ඉහළ මට්ටමට ගේන්න පුළුවන් කර්මාන්තයක් කියන එක කර්මාන්ත අමාත්‍යාංශයක් කර්මාන්ත සංවර්ධන මණ්ඩලයක් වටහාගෙන තිබෙනවා. ඒ නිසා අද අපි අවධානය යොමු කළා ඉන්ඩස්ට්‍රි TV පෙරට ඒ ගැන කතා කරන්න. අද ඒ සඳහා අපේ ආරාධිතයන් විදිහට සම්බන්ධ වෙනවා ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ යාන්ත්‍රික ඉංජිනේරු සඳුන් තිසුර මහතා ආයිබෝන් කියලා පිළිගන්නවා. ඒ වගේම තමයි ලුමාලා ආයතනය. ලුමාලා කියන්නේ බයිසිකල්. නමුත් බයිසිකල් වලින් ඔබට අද ගින් තිබෙනවා අපි කතා කරනවා. ලුමාලා ආයතනයේ විකුණුම් කළමනාකරු නිලන්ත සටන් ආරච්චි මහත්මයා ආයිබෝන් කියලා පිළිගන්නවා. ඒ වගේම තමයි මයික්‍රෝ කාර් කිව්වහමත් අපේ මතකයට එනවා මේ රටේ වාහන නිෂ්පාදනයේදී මයික්‍රෝ වාහනයමත් එක්ක යම්කිසි සංස්කෘතියක් ඇති වුණා. අපි ඒ ගැන කතා කරමු. මයික්‍රෝ කාර් සමාගමේ ජ්‍යෙෂ්ඨ සේවා ඉංජිනේරු ශයහන්ද තිසේරා මහත්මයා ආයිබෝන් කියලා පිළිගන්නවා. ඒ වගේම තමයි ශාමණී රබර් ඉන්ඩස්ට්‍රී ආයතනයේ ව්‍යාපාර සංවර්ධන කළමනාකරු. රබර් කිව්වාම මෙතන මේ නිෂ්පාදන වාහන එකලස් කිරීමේ කර්මාන්තයට ප්‍රමුඛම සේවාවක් සපයන ආයතනයක්. ඒ ආයතනයේ ව්‍යාපාර සංවර්ධන කළමනාකරු සදේස් නයෝමාල් මහත්මයා ආයිබෝන් කියලා පිළිගන්නවා. ඇත්තටම අද මේ සාකච්ඡාව අපි වෙනස් ආකාරයකට තියෙන වාහන ගැන කතා කරන්නේ. මේක ඔබ අහගෙන ඉන්න ඔබට ඉතා සුන්දර කතාවක් වී. මොකද හේතුව ඔබත් වාහනේ කාසාවකින් ඉන්නවා නම් අපි මේ කතාබෙදී යම්කිසි විදිහේ ඉඟියක් එකට ලැබෙයි. මම විශේෂයෙන් පළමුවෙන්ම ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ යාන්ත්‍රික ඉංජිනේරු සඳුන් තිසුර මහත්මයාගෙන් අහන්න කැමතියි. මේ වාහන සම්බන්ධව නැත්නම් යාන්ත්‍රික වාහන ආශ්‍රිතව නැත්නම් ඔටෝමොබයිල් ඒ පැති ගත්තාම මේ ආශ්‍රිතව කර්මාන්තය කොයි විදියටද අපේ රටේ තියෙන්නේ? අතීතේ පටන් ගත්තට මේක ඇත්තනම මේ හොඳ
පන්නරයක් ලැබුවේ 2021 දී. මොකද අන්ඩර් SOP ස්ටන්ඩර්ඩ් ඔපරේෂන් ප්‍රොසීඩිය කියලා හඳුනා දුන්නා. ඒක යටතේ දැන් වාහන එක්ලස් කරන ආයතන 25කට අධික වෙනවා. ආසන්න වශයෙන් 28ක් ලංකාවේ ඉන්නවා. එතකොට ඒ 28ට අමතරව දැන් ලුමාල ආයතනය වගේ ආයතන ඒක SOP එක යටතේ නොවුනත්. හරි, එතකොට ඒගොල්ලෝ බයිසිකල් ෆුඩ් බයිසිකල් සහ ඉලෙක්ට්‍රික් බයිසිකල් මැනිෆැක්චර් කරන තැනට ඇවිල්ලා තියෙනවා SOP එක යටතේ නොවුනත්. එතකොට ඔය SOP එක යටතේ තියෙන විශේෂත්වය තමයි දැන් ඒගොල්ලෝ SOP එක යටතේ රෙජිස්ටර් වෙලා ඉන්න ආයතන වාහන එකලස් කරනවා. ඒකම ඒක ප්‍රධාන වශයෙන් ගියාට දැන් හැමෝටම පේන්නේ දැන් ඒ ආයතන විතරක් වුණාට ඒ ආයතන වටා ගොඩනැගිච්ච තව ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ තමයි කම්පෝනන්ට් මැනිෆැක්චරර්ස්ලා. ඒක වැඩි කතා වෙන්නේ නැහැ. හැබැයි වැඩිපුරම රැකියා උත්පාදනය කරලා තියෙන්නේ කම්පෝනන්ට් මැනිෆැක්චරර් කියන මේක. මොකද කම්පෝනන්ට් මැනිෆැක්චරින් වලට තමයි ලොකු වෙහෙසක් දරන්න ඕනේ. එතකොට එතකොට එතනින් මැනිෆැක්චර් කරන කම්පෝනන්ට්ස් ටික තමයි යන්නේ මේ ඔටෝමල ඇසෙම්බ්ලර්ස්ලා. එතකොට ඒගොල්ලෝ මේ කම්පෝනන්ට් මැනිෆැක්චරර්ස්ලාගෙන් ඒ කම්පෝනන්ට්ස් අරගෙන ඇසෙම්බ්ලර්ස්ලා ඒවා ඇසෙම්බල් කරනවා. එතකොට ඒකෙදි රැකියා විශාල වශයෙන් මේ උත්පාදනය වෙලා තියෙනවා. ඒ කියන්නේ එකම ආයතනයකට විශාල පිරිසක් දේවල් සම්පාදනය කරනවා, සප්ලයි කරනවා. දෙවනි පාර්ශ්වයක් විදිහට විශාල ආයතන සංඛ්‍යාවක් සම්බන්ධ වෙනවා. දැන් උදාහරණයක් විදිහට මෙතනම අපි එක්ක ඉන්නවා මයික්‍රෝ ආයතනය. මයික්‍රෝ ආයතන ගැන විතරක් කතා වුණාට ඇත්තටම මයික්‍රෝ ආයතනයේට කොටස් විවිධ උපාංග ලබා දෙන තව ආයතන කිහිපයක් ඉන්නවා. එතකොට ඒ ආයතනවලත් රැකියා උත්පාදනය වෙලා තියෙනවා. එතකොට මේ නව SOP එක යටතේ විශාල රැකියා ප්‍රමාණයක් මේ වෙනකොට ලංකාවේ උත්පාදනය වෙලා තියෙනවා. මේ ඇසෙම්බ්ලර්ස් පැත්තෙන් විතරක් නෙමෙයි කම්පෝනන්ට් මැනිෆැක්චරින් පැත්තෙන්. මොකද ඇත්තටම අපේ ගොඩනැගෙන්න ඕනේ මේ මැනිෆැක්චරින් අබේස් කරගත්තු ආර්ථිකයක්. එතකොට එහෙම මැනිෆැක්චරින් බේස් කරනකොට අපේ මේ ඇසෙම්බ්ලින් විතරක් ගැන නෙමෙයි කතා කර යුත්තේ ඇත්තටම මේ කොම්පෝනන්ට් නිෂ්පාදනයේ කණ්ඩායම් ගැන අපි වැඩි වශයෙන් කතා කළ යුතුයි. එතකොට මෙතන අපිත් එක්ක දැනට සම්බන්ධ වෙන එක ආයතනයක් වුණාට මේ සඳහා මම උදාහරණයක් කියන ඔය ප්ලාස්ටික් නිෂ්පාදනය කරන තව පොඩි පොඩි ආයතන තියෙනවා. දැන් ඒතර තරුණ කණ්ඩායම් උදාහරණයක් විදිහට මේ විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙන අය ඉස්සර රැකියාවනේ බලන් හිටියේ. දැන් මේ දේවල් එක්ක තරුණ කණ්ඩායම් දැන් මම උදාහරණයක් කියන SW Industries වගේ තරුණ ඉංජිනේරු එකතු වෙලා පටන් ගත්තු ආයතන තියෙනවා. ඒගොල්ලෝ ප්ලාස්ටික් උපාංග නිර්මාණය කරනවා. ඒතර ඒ ප්ලාස්ටික් උපාංග නිෂ්පාදනය කරලා ඒ ආයතනයට ලබා දෙනවා. එතකොට එතනින් ව්‍යවසායකත්වයක් ගොඩනැගෙන මේ දැන් මේක ඇත්තටම මේ හොඳ දේ තමයි. මේක උනේ ලංකාවේ ඉකොනොමික් ක්‍රයිසිස් එකත් එක්ක වාහන ආයතනයට ලොකු බාධා මේක රජයෙන්ම. මොකද ඇත්තට මිලදී ගන්න අපි මේ ඩොලර්ස් නැහැ. එතකොට ඒකට දාපු බාධාව නිසා ඇත්තටම මේ කර්මාන්තේ ගොඩනැගිලා තියෙනවා. කියන්නේ වැඩේ තියෙන්නේ අර ලංකාවේ ලොකු මේ මාකට් එකක් නැහැ නේ. කියන්නේ මේ වාහන මිලදී ගන්න ලොකු ප්‍රමාණයක් නැහැ. එතකොට තමයි ගැටලුව තියෙන්නේ මේ අර අපි කතා කළ යුතුයි ක්වොන්ටිටි එක වැඩි වෙනකොට තමයි ඇත්තටම මේකේ මේ මාකට් ප්‍රයිස් එක අඩු වෙන්නේ. කියන්නේ එක මේ නිෂ්පාදනය වැඩි වෙනකොට ඇත්තට මේ එක උපාංගකේ වටිනාකම අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ නිෂ්පාදන පෙදිවැය අඩු කරගන්න පුළුවන්. දැන් අර මේ වගේ ලංකාවේදී ඒක තමයි ගැටලුවකට තියෙන්නේ. නිෂ්පාදනයේ ප්‍රමාණය අඩුයි හේතුව මිනිස්සු ඉතා සීමිත ප්‍රමාණයක් ලංකාවේ ඇතුළේ ඉන්නේ. එතකොට ඒ යටතේ තමයි ඒ හින්දා තමයි ඇත්තම මේ ඔය කම්පෝනන්ට්ස් වල යම්කිසි වෙන වැඩිවීමක් තියෙන්නේ. හැබැයි මේක අපිට ඩෙවලොප් කරගන්න පුළුවන් නම් එක්ස්පෝර්ට් කරන තැන්ටම එතකොට අපිට ඇත්තටම මීට වඩා අඩු පිරිවැයකින් මේ කම්පෝනන්ට් නිෂ්පාදනය කරලා ලංකාවේ නිෂ්පාදනය වෙන වාහනවල පිරිවැයත් ඇත්තටම අඩු කරගන්න පුළුවන්. ඔව් මම හිතන්නේ ඇත්තටම සඳුන් දිසුර මහත්මයා කිව්ව කතාවත් එක්ක කර්මාන්ත අමාත්‍යාංශයත් ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය මේ වැඩ කරගෙන යන ආකාරය තුළ අපේ රටේ ඒ නිෂ්පාදන වැය අඩු කරගෙන අපිටම නිෂ්පාදනය කරගන්න පුළුවන් හා එක පොකුරට ඒකට සේවාවන් සපයන ආයතන ගණනාවකත්
පිරිවැය අඩු කරලා වැඩි නිෂ්පාදනයකට ගෙනයන්න පුළුවන් කමක් තියෙනවා කියන එක තමයි පැහැදිලි වුණේ. මම අහන්න කැමති ලුමාලා ආයතනයේ විකුණුම් කළමනාකරු නිලන්ත සටන්ආරච්චි මහත්මයාගෙන්. දැන් ලුමාලා කියන්නේ බයිසිකලයක්නේ ප්‍රමුඛ. එතකොට ඒකත් එක්ක තමයි දැන් කතා කරන්න ඕනේ. එතකොට බයිසිකලෙන් ඉඳන් ඔබට ගිහිලා තියෙනවා කර්මාන්තය. ඒ කර්මාන්තය ගැන කතා කළොත් කොහොමද ඔබට මේක දැනෙන්නේ මේ අලුත් මේ ක්‍රමවේදයත් එක්ක? හොඳයි, බොහොම ස්තුතියි. ඇත්තෙන්ම ලුමාලා ආයතනය ගැන කතා කරනවා නම් මම පොඩි කෙටි හැඳින්වීමක් කරොත් දශක පහකට පමණ අතීතයක් හිමිකම් කියන අපේ ආයතනේ ලුමාලා කියන්නේ ඇත්තටම ජපන් නාමයක්. ජපාන් නාමය ශක්තිය කියන දේ තමයි ලුමාලා වචනේ අරුත. දැන් දශක තුනකට ආසන්න ප්‍රමාණයක් දැන් අප බයිසිකල් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉන්නවා. බයිසිකල් නිෂ්පාදන ක්ෂේත්‍රය කිව්වම කවුරුත් දන්නේ මේ අපි පොඩි මිනිහගේ වාහනේ, පොඩි දුප්පතාගේ වාහනය කියලා තමයි බයිසිකලේ අපි හැඳින්වුවේ. සෑහෙන කාලෙක ඉඳන් අදටත් හුඟ දෙනෙක් හඳුන්වන්නේ දුප්පතාගේ වාහනය කියලා. නමුත් දැන් අපි එයින් ඔබට ගිහින් තියෙනවා. මොකද මේ බයිසිකල් නිෂ්පාදන ක්ෂේත්‍රය ගත්තොත් ලෝකේ නව ප්‍රවණතාවලට දැන් ගිහින් තියෙනවා. රෝද දෙකේ බයිසිකලේ අද මේ වන විට රෝද ප්‍රමාණය නෙමේ සලකන්නේ එයින් කොච්චරම් දෙයක් සාමාන්‍ය පුද්ගලයාට නැත්තම් අපි කියනවා බිස්නස් වලට, ඊට පස්සේ යුටිලිටීස් කියලා අපි කියනවා. ඒ වගේ මොන අංගද අපිට මේ මගින් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ක්ෂේත්‍රයට කියලා. ඒ අනුව ලුමාලා ආයතනයත් ඇත්තටම මේ අපි කතා කරපු අපේ ලංකාවේ ආවා අපිට ක්‍රයිසස් දෙකක් ආවා. එකක් ආවා කොරෝනා අර්බුදය, ඊට පස්සේ ආවා ආර්ථික අර්බුදය. මේ දෙකේදීම අපි දැකපු දෙයක් තමයි මේ නැවතත් හුඟ දෙනෙක් මේ බයිසිකලයට යොමු වෙන්න පටන් ගත්තා. අපිට ලොකු ඉල්ලුමක් ආව 2021 22 වසරවලදී අපිට දරාගන්න බැරි ඉල්ලුමක් ආව පාපැදි ශේෂ්ත්‍රේ. ඒ සමගම අපි බැලුවා මේ අපිට ආවා ඊට පස්සේ මේ ආර්ථික අර්බුදයත් එක්ක ඉන්ධන ගේන්න බෑ, රටේ ඩොලර් නෑ, ඉන්ධන අපි පෝලිං වල ඉඳියා. උඟ දෙනෙක් බයිසිකලයට නැවත යොමු වෙන්න ගත්තා. නමුත් රැකියාවට එන්න මේ මෝටර් සයිකලෙන් ආපු කෙනා රැකියාවට එන්න පාපැදිය ගන්නකොට ආයි ප්‍රශ්නයක් එන්න ගත්තා. කොහොමද මම මේ අපි වගේ මේ ඝර්ම කලාපීය රටක මේ දාඩිය දාගෙන බයිසිකලෙන් මට වැඩට යන්න පුළුවන්? එතකොට අපි එතකොටත් කරගෙන ඉඳපු අපේ අපි එක්ස්පෝර්ට් කරගෙන කියන අපි අපනයනය කරගෙන ඉඳපු අපේ නිෂ්පාදනයක් තමයි ඉලෙක්ට්‍රික් බයික්. අපි කියනවා විදුලි පාපැදි. විදුලි පාපැදි අපි ලංකාවට හඳුන්වා දුන්නා. මොකද ලයිකන් කියන සන්නාමයට ලුමාලා අපේ අවුරුදු 30ක සන්නාමේ දෙවෙනි සන්නාමය අපි කියනවා අපනයන ශේෂ්ත්‍රයේ අපි වැඩ කරේ ලයිකන් නමින්. ලයිකන් කියන නාමයෙන් අපි නිෂ්පාදනය කළ විදුලි පාපැදි අපි රටට හඳුන්වා දුන්නා. ඒ සමගම හුඟ දෙනෙක් ඒ සඳහා යොමු වුණා. ඇත්තටම මෝටර් සයිකලයක් පාවිච්චි කරපු හුඟ දෙනෙක් දැන් ඉලෙක්ට්‍රික් ඒ කියන්නේ විදුලි පාපැදියෙන් තමයි වැඩට යන්නේ. පෞද්ගලික මම මගේ අතුරුගිරිය ගමේ ඉඳලා මගේ පානදුරේ මගේ ආයතනයට මම එන්නේ මගේ විදුලි පාපැදිය. කිලෝමීටර් 30ක් මම එනවා මගේ මෝටර් රථයට වඩා ඉක්මනට මට එන්න පුළුවන් මේ තියෙන මේ පාරවල් වල තියෙන තත්ත්වයට යටදී. ඒ රුපියල් 35000ක් පමණ මම ඉතුරු කරනවා මාසෙට. ඉතින් ඒ දේම අපි හඳුන්වලා දුන්න අනිතුත් ආයතනට, විශේෂයෙන්ම අපි මේ කෝපරේට් සෙක්ටර් එකේ අපිත් එක්ක වැඩ කරන හුඟක් ආයතනවලට මේ දේ හඳුන්වලා දුන්නා. ඉතින් එතුමන්ලත් දැන් මේ සඳහා යොමු වෙලා හුඟක් දුරට දැන් මේ ඉලෙක්ට්‍රික් පාපැදිය දැන් ප්‍රචලිත වෙලා තියෙනවා. ඒ සමගම අපි බැලුවා මේ රටට තවත් මේ ආකාරයෙන් යනකොට මේ ඉලෙක්ට්‍රික් පාපැදිය දියුණු වෙනකොට හුඟක් ආයතන අපෙන් ඉල්ලීම් කරා ඒගොල්ලන්ගේ ශේෂ්ත්‍රයටත් මේ ඉලෙක්ට්‍රික් පාපැදිය මගින් නව ප්‍රවණතා නව නිෂ්පාදන හඳුන්වා දෙන්න. අයිස්ක්‍රීම් කම්පැනි වෙන්න පුළුවන්, තවත් විවිධ භාණ්ඩ හුමාරු කරන ඌබා ආයතනය වගේ ආයතන අපෙන් බයිසිකල් 100ක් මිලදී ගත්තා. ඔවුන්ගේ හොඳම ආහාර සපයන්නන්ට ඒ බයිසිකල් 100 ලබා දුන්නා. අද වෙනකොට ඔබ කොළඹ ප්‍රදේශයේ අයට ඕන කෙනෙකුට දකින්න පුළුවන් කොතරම් ඉලෙක්ට්‍රික් බයිසිකල් වලින් මේ ආහාර බෙදා හැරීම සිදු කරනවාද කියලා. ඒ සියල්ල අපි නිෂ්පාදනය කරලා ලබා දුන්න ඒවා. ඒ සමගම අපි ගිය තව ශේෂ්ත්‍රයක් තමයි අපිට දැනට ලංකාවේ දැනට තියෙන නව ප්‍රවණතාවයක්. ඇත්තට මේ නීතියක් මගින් දැන් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ ලංකාවේ සිටින සියලුම බෙවරේජස් කම්පැනිස් වලට දැන් නීතියක් හඳුන්වලා දීලා තියෙනවා. ඒගොල්ලෝ නිෂ්පාදනය කරන ප්ලාස්ටික් බෝතල් වලින් 30%ක් ඒගොල්ලොම නැවත ප්‍රතිචක්ෂණීකරණය කරන සහ එකතු කළ යුතුයි. ඒගොල්ලන්ට දැනට ඒකට මේ සස්ටේනබල් ඒ කියන්නේ තිරසර ව්‍යාපෘතියක් තිබුණ නැහැ. ඉතින් අපි ගවට ආවා, අපිට ඉදිරිපත් කළා ඒ ප්‍රශ්නේ. අපි ඒකට විසඳුමක් ලබා දීලා තියෙනවා. දැන් අපි කියන එකෝ හූල කියලා අපි ව්‍යාපෘතියක් දැනට ක්‍රියාත්මක කරගෙන යනවා. විශේෂයෙන් ලංකාවේ ප්‍රසිද්ධ බෙවරේජස් කම්පැනිස් ඔක්කොම වගේ දැන් අපිත් එක්ක එකතු වෙලා වැඩ කරනවා. ඒ අපි කරන්නේ ඉලෙක්ට්‍රික් බයිසිකලේ සමග ට්‍රේලර් එකක් හඳුන්වා දීලා තියෙනවා.
ප්‍රතිචක්‍රීකරණයට අවශ්‍ය සියලුම පෙට් බොටල්ස් ඒ කියන්නේ ඉවතලන ප්ලාස්ටික් බොටල්ස් ඒගොල්ල ඔක්කොම එකතු කිරීමේ වැඩ කටයුත්ත මේ අපගේ නව නිපැයුම හරහා සිදු කරනවා. ඉතින් ඔය වගේ ප්‍රවණතා ඒ වගේ තව හුඟක් ව්‍යාපාරවලට අවශ්‍ය අපි කියන මොබිලිටි සොලූෂන්ස් ඒ කියන්නේ විසඳුම් අපි ඉදිරිපත් කරගෙන යනවා මේ දවස්වල බයිසිකලෙන් ඔබට කියලා. ඇත්තට මේක තමයි ඔබතුමා අහපු ප්‍රශ්නේදී මම කිව්වේ අපි හැමෝගෙම දන්න දේ බයිසිකල්. නමුත් බයිසිකලෙන් දැන් අපි ඔබට ගිහිල්ලා විසඳුම් ඉදිරිපත් කරගෙන යනවා මේ දැනට රටේ පවතින විවිධ ප්‍රශ්නවලට. ඔව් මම හිතන්නේ ඇත්තටම ලුමාලා බයිසිකලෙන් ආරම්භ කරපු ගමනේ දැන් මේ බයිසිකලේ කියන එකේදී විද්‍යුත් බයිසිකලයක් ආවා කියන්නේ දැන් මේ බයිසිකල් ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ. ඒ වැඩිවීමත් එක්ක ඔබට සරල සෞඛ්‍යයටත් හොඳයි. ඉතුරුම් කරගන්න පුළුවන් තව බොහෝ කාරණා අපි කතා කරනවා. දැන් ඊළඟට මම අවධානය යොමු කරන්න කැමතියි මයික්‍රෝකාර් සමාගමේ ජ්‍යෙෂ්ඨ සේවා ඉංජිනේරු ශහන්ද තිසේරා මහත්මයාගෙන් අහන්න කැමතියි. මයික්‍රෝ කිව්වම තිසේරා මහත්මයා මේක අපිට හරි හුරු පුරුදු වචනයක් වුණානේ ගෙවි ගිය කාලේ. මේ වාහන විශාල ප්‍රමාණයක් වෑන් එකද කාර් එකද විවිධාකාරයේ දේවල් තිබුණා. මම හිතන්නේ ප්‍රමුඛම විදියට ආවා. දැන් කොහොමද මයික්‍රෝ එකේ වැඩ කටයුතුත් එක්ක මේ අලුත්ම තත්ත්වය? ඔය ඇත්තටම මේ මයික්‍රෝ ආයතනය මම හිතන අවුරුදු 25කට එහා ඉතිහාසයක් තියෙනවා මේ වාහන එකලස් කිරීමේ කම්පැනි එකක් හැටියට. ඉතින් ඔබතුමා කිව්වා වගේ මුලින්ම අපේ සභාපති ආචාර්ය ලොරන්ස් පෙරේරා මහත්මයාගේ තිබ්බ සංකල්පය තමයි ලංකාවට ලංකාවේ මහජනයාට එහෙම නැත්නම් මාකට් එකට අවශ්‍ය කරන වාහනේ ඉදිරිපත් කරන්න. ඉතින් ඒකෙන් මුලම තමයි අපි චුට්ටක් ඉතිහාසයට ගියොත් ප්‍රිවිලේජ් කායක ඔහු විසින්ම නිර්මාණය කළා නිපදෙව්වා. ඊළඟට ට්‍රෙන් කායක ඒ වගේ යම් යම් මාකට්ස් වලට එහෙම නැත්නම් අවශ්‍යතාවන්ට අනුව අපි වාහන එකලස් කිරීම මේ ආරම්භ කරා. ඉතින් එතනදී මම හිතන ගොඩාක්ම ජනප්‍රිය වුණේ අපේ පැන්ඩා කියන වාහනේ. හැමෝම තාමත් අදටත් හයි සෙකන්ඩ් හෑන්ඩ් වැලියු එකක් ලොකු පසු වැලියු එකක් තියෙන මේ වාහනයක් කියලා ගණන් ගන්නවා. ඉතින් එහෙමත් ගිහිල්ලා දැන් අපි එකතරා තැනකට ඇවිල්ලා ඉන්නවා විද්‍යුත් ආය ඉලෙක්ට්‍රික් වලට මෙතුමක් ගිය වගේ අපිත් ඉලෙක්ට්‍රික් වලට දැන් යොමු කරලා තියෙනවා. ඉලෙක්ට්‍රික් වාහන ඇසෙම්බ්ලිං වලට මග පාදගෙන යනවා. නමුත් තාම ඒකේ පිඹුරුපත් සකස් කළා තාම ප්‍රොඩක්ෂන් පැත්තට අපි ගිහිල්ලා නැහැ. නමුත් නොබෝ දිනකින් යනවා. නමුත් අපි මේ වාහන දැනට අපි මේ වාහන ආනයනය සීමා වෙන කලින් අපි MG කියන බ්‍රෑන්ඩ් එකෙන් ඉලෙක්ට්‍රික් කාස් ගෙනන්න පටන් ගත්තා. දැනටත් ගෙනනවා මේ සුළු වශයෙන් ගෙනනවා. ඔව් මුලින්ම ගෙනවන්නේ පොඩි කා පොඩක්. ඔව් ඔව්. ඊට පස්සේ MG කියන බ්‍රෑන්ඩ් එකෙන් ඉලෙක්ට්‍රික් වාහන ගෙනගත්. සාමාන්‍යයෙන් දල වශයෙන් කිලෝමීටර 300කට එහා රේන්ජ් එකක් තියෙන එක චාර්ජ් එකකින් ගෙනන්න පුළුවන්. ඉතින් දැනටත් මේ ආනයන සීමා ඇතුළත රජයෙන් දීලා තියෙන යම් යම් මේ ඔය මේ ෆොරින් එම්ප්ලොයිමන්ට් පර්මිට් එකට එහෙම නැත්නම් විදේශ විනිමය ලංකාවට එවන ශ්‍රමිකයන්ගේ පර්මිට් එකට අපි දැනට වාහන ගෙනලා අපි මාකට් එකට දෙනවා. ඒක පෞද්ගලිකව කරන දේ. නමුත් තාමත් අපි විද්‍යුත් පැත්තට යොමු කරගෙන ඉන්න අතරේ අපි එකලස් සාමාන්‍ය පෙට්‍රල් වාහන අපි එකලස් කිරීමේ මේ ප්‍රොජෙක්ට්ස් වල ඉන්නවා. දැනට අපි ප්‍රමුඛස්ථානයේ දීලා තියෙන ප්‍රෝටෝන් සාගා කියන ප්‍රෝටෝන් කියන්නේ මැලේසියන් බ්‍රෑන්ඩ් එකක්. ඒකේ 100%ක් අපි ලංකාවේ ඇසෙම්බල් කරනවා. ඒ කියන්නේ වාහනේ අපි කියන CKD එහෙම කම්ප්ලීට් නොක් ඩවුන් ස්ටේටස් එක එන්නේ. එතනදී මේ සඳුන් කිව්වා වගේ අපි SOP එකක් යටතේ නියාමනයක් යටතේ අනිකුත් සප්ලයර්ස්ලත් එක්ක ශාම්නි රබර්ස් කම්පැනි එක වගේ ඒ වගේම 30%ක් 35%ක් විතර ලෝකල් කම්පෝනන්ට්ස් දාන උදාහරණ ගත්තොත් අපි ඉදිරිපස පිටිපස බෆර්ස් එතකොට සයිලෙන්සර් එක ඊළඟට ටයර්ස් බැටරි ඒ වගේ කම්පෝනන්ට්ස් ඔක්කොම ලෝකලි මැනුෆැක්චර් කරලා අපි ඇසෙම්බල් කරලා තමයි ලංකාවට මේ ලංකාව වෙනදපොළට හඳුන්වලා දෙන්නේ. ඉතින් අපි ගත්තොත් අපේ ප්‍රොඩක්ෂන් කැපැසිටි එක නිෂ්පාදන ප්‍රවණතාව වෙනම කැපැසිටි ගත්තොත් අපිට ඒ දවසට 2008 වෙනම් තිබ්බ සාමාන්‍යයෙන් දවසකට වාහන 40ක් විතර ප්‍රොඩියුස් කරලා ඉඳ ගන්න පුළුවන්. නමුත් ඒක මොඩල් එකේ හැටියටයි මාකට් ඩිමාන්ඩ් එක හැටියට අපි වෙනස් කරන වෙලා තියෙනවා. දැනට ලක්ෂරි එහෙම නැත්නම් අතිසුපෝකභෝගී වාහනයක් හැටියට අපි වූලින් අල්මාස් කියලා එකක් අවුට් කරන 7-seater එකක්. ඊට අමතරව සෙකන්ඩ් ඒකේ ඊළඟ ස්ටේජ් එක හැටියට චෙරි ටිගෝ 4 Pro කියලා වාහනයක් අවුට් කරනවා. ඊළඟට තමයි මගේ ප්‍රෝටෝන් සාගා. ඉතින් ওই වාහන තුන අපි ඉන්ඩස්ට්‍රි එක්සිබිෂන් එකේ ඩිස්ප්ලේ කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැනට තියෙන විනිමය අනුපාතයත් එක්ක යම් කිසි විදියක මිල අධික බවක් තියෙනවා. ඉතින් එහෙම කිව්වත් අපි ඒක තමයි පුළුවන් තරම් ප්‍රොඩක්ෂන් කෝස්ට් එක අඩු කරලා affordable ගන්න කියන්නේ දරාගත හැකි මුදලකට අපි වාහනේ දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත්
අර ඉස්සර තිබ්බ මුලදී තිබ්බ පහසුවෙන් කාටවත් ගන්න ලේසි වෙන ගණක් නෙමේ. නමුත් ගන්න කොටසක් ඉන්නවා. නමුත් අපි ඒකයි ඒක දැන් උදාහරණයක් ගත්තොත් ප්‍රෝටෝන සාග කියන වාහනේ අපි ඉන්ඩස්ට්‍රි එකක් වශයෙන් අපි වාහන බලාපොරොත්තු වෙන්නේ රෙන්ට කාර් සර්විසස් වලට, ඊළඟට ටූරිසම් වලට, ඒ වගේ ඒවාට ප්‍රොමෝට් කරන්න. ඉතින් ඒ කාර් එක ඩිසයින් කරලා ඒ කාර් එකේ ස්පෙක් එක එහෙම නැත්නම් මේ ස්පෙસિෆිකේෂන් එක හදලා ඒක අපි සේල්ස් ටීම් එකෙන් අප්‍රෝච් කරන්නේ B2B business to business. තනි පුද්ගලයෙකුට දරා ගන්න බැරි නම් අපි ඊළඟට ගන්න අපි ඉන්ඩස්ට්‍රි එකකට දෙන්න බලන්න. ඒක සාර්ථක වෙලා තියෙනවා රෙන්ට කාර් බිස්නස් එකට අර ගන්නවා ඊළඟට ටූරිසම් වලට. ඒ වගේ business to B2B බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ඉතින් වාහනේ වාහන ගන්න කැමති කට්ටිය සමහරව ඉන්නවා අවුරුදු අපේ ලංකාවේ පුරවත් වෙන අවුරුදු පහෙන් පාට වාහන මාරු කරනවා. බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න මොකද වගකීමක් තියෙනවා. අපේ හැම වාහනයකම අවුරුදු 5ක් හෝ කිලෝමීටර් 150,000ක වගේ වගකීමක් තියෙනවා මුළු වාහනෙටම. ඉතින් ඒ පසුබිම තුළ අර සමහරව වාහනේ මාරු කරනවා. ඊළඟට දැන් තියෙන තත්ත්වය අනුව සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් චුට්ටක් වැඩි වෙලා තියෙනවා. චුට්ටක් නෙමෙයි මම දැන් 50% වැඩිලා තියෙනවා. ඉතින් ඒ අතරතුර අර අපි 2018 19 ගත්ත වාහන මයික්‍රෝ වාහනම ඒ මුදලට හෝ ඊට වැඩිපුර මුදලකට විකුණලා අලුතෙන් ආපහු ගන්නවා. මොකද වොරන්ටි තියෙන වාහනයක්. මයිදන ඇත්තරම මයික්‍රෝ සමාගම අපේ මෙහි එකලස් කිරීම ආරම්භ කිරීමත් එක්ක මම හිතනවා වාහන ශාස්ත්‍රයේ යම්සි සංස්කෘතියක් ඇති වුණා. ඒක තමයි ඒ වාහනවලට දිවිච්ච මාකට් එක වැඩි වෙනවා. උගක් අයට ගන්න පුළුවන් දරා ගන්න පුළුවන් ගානට තමයි ආරම්භයේදී ගන්න පුළුවන්කම තිබුණා. මේ ආර්ථික අවපාතය ඇතුළු කාරණාත් එක්ක ඒවල ඩොලරේ අගය වැඩිවීමත් එක්ක ඒව වැඩිවීම සිදුවීමක් වෙනවා. තව බොහෝ කාරණා අපිට කතා කරන්න තියෙනවා. අපි ඉන්ඩස්ට්‍රි ටීවී පෙරට වැඩසටහනේ පළමු විරාමය ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව නැවතත් ඒ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින්නේ විරාමයෙන් අනතුරුව නැවතත් ඔබ එකතුවන්නේ ඉන්ඩස්ට්‍රි ටීවී පෙරට වැඩසටහන සමගයි. මම හිතනවා අපි මේ ගෙවි ගිය වෙලාවේ කතා කරපු කාරණාත් එක්ක මේ වාහන එකලස් කිරීම සහ ඒ වාහන පිළිබඳ සංස්කෘතිය අපි කතා කළේ. ඒකෙදී ඔබට මේක අහගෙන ඉන්නකොට විශාල දෙයක් ඔබට දැනෙන්න පුළුවන්. මොකද හේතුව මේ අපේ රට තුළ තමයි මේ කාරණා සිදුවෙන්නේ. ඒ සඳහා අපි කර්මාන්ත මණ්ඩලය විදියට සුවිසල් දායකත්වයක් දෙනවා. ඒකට අවශ්‍ය ප්‍රමිතීන් නිර්ණායකයන් එහෙම නිර්මාණය කරමින් එතකොට මේකට යම් යම් බාධකත් අපි ඉදිරියට කතා කරන බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව මේ අපේ එකලස් කිරීමේ කර්මාන්තයේ තුල අපිටම මේ වාහන නිෂ්පාදනය කරගන්න යන්න අවශ්‍ය පෙරහුරුවකුත් වෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම මේ එකලස් කිරීමේ කර්මාන්තයේ තුල අතිරේකව වෙනස් නිෂ්පාදන කරන අතිරේක නිෂ්පාදන කරන විශාල ව්‍යවසායක පිරිසක් බිහිවලා ඉන්නවා. මොකද ව්‍යවසායකයා කියලා කියන්නේ ව්‍යාපාරයක් කරන කෙනෙක් නෙවෙයි. ඒ ව්‍යවසායකයා කියන්නේ ඔහුගේ නිර්මාණත්වයේ පාවිච්චි කරලා ඔහු ගාව තව විශාල පිරිසක් රැකියාවේ යෙදෙනවා. ඒක නිෂ්පාදනකාරී යෙදෙනවා කියන එක. මේ සියලුම දෙනා ඒකට ඒ දායක වෙච්ච අය. ඉතින් මම ඊළඟට අහන්න කැමති ශාමණි රවර් ඉන්ඩස්ට්‍රි ව්‍යාපාර සංවර්ධන කළමනාකරු සදේස් නයමල් මහත්මයාගෙන් මේ වාහන එකලස් කිරීමේ කර්මාන්තය කොහොමද තත්ත්වය? ඒකට ඔබගේ ආයතනයේ දායකත්වය රබර් නිෂ්පාදන භූමියට තියෙනවනේ මේ හැම එකෙම කොයි ආකාරයටද වෙන්නේ? මම ගත්තොත් ඇත්තට අපේ ව්‍යාපාරයේ අපේ සභාපතිතුමා මිස්ටර් ගජසිංහ මහත්තයා 1985 තමයි මේක ආරම්භ කරන්නේ. මුලින්ම පටන් ගන්නේ කාපට්, ඒ කියන්නේ රබර් ඉන්ඩස්ට්‍රි එක තමයි මුලින් පටන් ගන්නේ. ඒකෙදි ඒත් එක්ක මෙයා ඩිවලොප් කරන්න යනකොට 1995 වෙනකොට අපිට අවස්ථාව හම්බ වෙනවා ඩේවිඩ් පීරිස් ආයතනයේ ත්‍රිවිල් වලට රබර් අයිටම් ටික සප්ලයි කරන්න. එතනනුත් අපි ඉස්සරහට ගිහිල්ලා 2014 වෙනකොට අපිට හැකියාව හම්බෙනවා ලොකු අමතර කොටස් ප්‍රමාණයක් ඩේවිඩ් පීරිස් ආයතනයට ලබා දෙන්න. ඒ කියන්නේ ත්‍රිවිල් වලට අපිට ලබා දෙන්න. එතකොට ලෝකලයිසේෂන් ප්‍රොජෙක්ට් එකේදී අපිට ලොකු අයිටම් ප්‍රමාණයක් ඒගොල්ලන්ට සප්ලයි කිරීමේ හැකියාව ලැබෙනවා. ඒත් එක්ක අපේ ජර්නි එකේ ටර්නින් පොයින්ට් එකක් 2014 වගේ වෙනවා. ඒත් එක්කම අපි දැන් මිස්ටර් සඳුල් කිව්වා වගේ රටේ මේ සිදුවෙච්ච තත්ත්වෙත් එක්ක වාහන අපනයනය සීමා වීමත් සමග 2020 අපේ කම්පැනි ඇතුළ ලොකු වෙනසක් වෙනවා. අපිට හැකියාව හම්බ වෙනවා බජාජ් එකටම ඩේවිඩ් පීරිස් එකටම බයික් වලට මෙටල් පාට් සප්ලයි කිරීම ආරම්භ කරනවා. ඒ අනුව අපි ස්ටාර්ට් කරලා තිනවා. අපි දැන් මෙටල් පාට්, රබර් පාට්, ප්ලාස්ටික් අයිටම් ඒ ඔක්කොම අපි අපේ කම්පැනියෙන් අපි සප්ලයි කරනවා. ඒ අතරතුර CT100 කියන බයික් එකට අපි අයිටම් අපේ 20ක් අපි ලංකාව ඇතුළත නිෂ්පාදනය කරලා අපි
ලෝකල් වැලිය ඩිෂන් ප්‍රජෙක්ට අපි දායක වෙන අයිටම් විස්සක් අපි සිටි හඩ එක අයිටම් විස්සක් අපි හදලා. එත් එකම ඩිස්කවරි 125 කියන බයික එකේ අයිටම් 19ක් අපි ලංකා ඇතුළේ අපේ ප්ලාන්ට් එක ඇතුළේ අපි හදලා අපි ඒගොල්ලන්ට දෙනවා. ඒ වගේ ඊට අමතරව අපි තව සෙනාරෝ කියන බයික් එක, ඩියෝ ඩයනා කියන බයික් එක, ඒ වලටත් අපි සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ ඒ සම්බන්ධ අපිට පුහුණු ඩිසයිනර්ස්ලා, හොඳ ඉන්ජිනියර්ස්ලා ඒගොල්ලන් වගේ අපේ හොඳ ටෙක්නිකල් වලින් ටෙක්නිකල් නොලෙජ් එක තියෙන පිරිසක් අපිත් එක්ක ඉන්නවා මේ අපි බිස්නස් එක දියුණු කිරීම සඳහා. ඒත් එක්කම දැනට පවතින හොඳම නිව් මැෂිනරි අපි ඉන්වෙස්ට් කරලා අපේ මැනේජින් ඩිරෙක්ටර්තුමා ඉන්වෙස්ට් කරලා අදාළ මැෂින්ස් අපි ඔක්කොම අපි ගෙනල්ලා තියෙනවා. ඒකෙන්ද අපිට තව තව ලොකු කැපැසිටියක් අපිට තියෙනවා, ලොකු දැනුමක් අපි ළඟ තියෙනවා. අපිට ඒකත් එක්ක අපිට මේ ඉන්ඩස්ට්‍රි එකේ අනිත් තව වැලිය ඇඩිෂන් ප්‍රොජෙක්ට් කරන අනිත් කණ්ඩායමටත් එක්ක අපිට සහභාගී වෙලා ඒගොල්ලන්ට එක්ක ලොකු අපි දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. අපි ඒ සම්බන්ධයෙන් ගොඩක් මේලා තියෙනවා. මං හිතන ඇත්තටම ශාමණි රබර් ඉන්ඩස්ට්‍රි එක අද වෙනස් ආකාරයක් ඩෙවලොප් වෙලා තියෙනවා. කොහොමද මෙටල් පැත්ත, ඒ වගේම ප්ලාස්ටික් පැත්තරත් ගිහිලා තියෙනවා. මේක රබර් විතරක් නෙමෙයි. මම හිතන්නේ මේ කර්මාන්ත දියුණු වීම තමයි ඒකෙන් පෙන්නුම් කරන්නේ. මොකද තවත් ආයතන වලට විශේෂයෙන් මොටබයික් ඇතුළු ඒ වලට ඒ සම්පාදනය කරනකොට ඒ ඉදිරි වකවානුවල මොකද මේ රබර් වලින් කරන කාරණා තවත් ඔබට ගිහිලා තවත් නිෂ්පාදන වලට දායක වෙන්න පුළුවන් කමක් ලැබෙනවා. මම හිතන්නේ ඒක ඉතා හොඳ ප්‍රවර්ධන අවස්ථාවක් ඒ ආයතන වලට ලැබිලා තියෙන කියන එක මතක් කරන්න ඕනේ. ඒ වගේම මම ඊළඟට අහන්න කැමතියි ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ යාන්ත්‍රික ඉංජිනේරු සඳුන් තිසර මහත්මයාගෙන්. දැන් මේ එකලස් කිරීමේ කර්මාන්තය ඇතුළු මේ යාන්ත්‍රික කර්මාන්ත ශේත්‍රයේ පිළිබඳව අපි කර්මාන්ත මණ්ඩලය තුළ යම්සි ප්‍රතිපත්තියක් අපේ දැන් අනුගමනය කරගෙන යනවා, මේක සංවර්ධනය කරන්න. එතකොට මෙතනදී මම හුඟක් දැනගන්න කැමති කාරණාවක් තියෙනවා. දැන් මේ ඇයට බලපාන යම්සි ගැටලුකාරී තත්ත්වයක් ආවොත්, විශේෂයෙන් අමුද්‍රව්‍ය සම්බන්ධව හරි නැත්නම් ඒවා අපේ මේ ආනයනය කිරීම සම්බන්ධව හරි, එහෙම නැත්නම් නිෂ්පාදනයට අවශ්‍ය දැනුම ලබා දීම සම්බන්ධව කොයි ආකාරයකද අපේ දායකත්වය වෙන්නේ? දැන් ඇත්තටම මේ දවස්වල අපි කතා කරන් යනවා මේ අමුද්‍රව්‍ය සඳහා වෙන බදු නිදහස් කරගන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ඔටෝමොබයිල් සෙක්ටර් එක විතරක් නෙමෙයි හැම අංශයකටම බලපෑමක් ඇති කරනවානේ මේ බදු. එතකොට ඒක හින්දා මේ දැන් තියෙන ගැටලුව තමයි මේ බදුත් සමග මේ අමුද්‍රව්‍ය වල මිල ඉතාමත් ඉහළයි. එතකොට අපි දැනට කතා කරන් යනවා මෙන්න මේ ඔටෝමොබයිල් සෙක්ටර් එක වගේම අනිත් සෙක්ටර්ස් වලට ඒ අවශ්‍ය අමුද්‍රව්‍ය ලංකාවේ නිෂ්පාදනය නොවන, ඒ කියන්නේ ලංකාවේ හැදෙන්නේ නැති අමුද්‍රව්‍ය. උදාහරණයක් ගත්තොත් මේ අපි හිතමු මෙහෙම, දැන් බැටරි එහෙම ලිතියම් අයන් බැටරි එහෙම ලංකාවේ නිෂ්පාදනයක් වෙන්නේ නැහැ. එතකොට ඒකට හැකියාවක් තියෙනවා නම් ලිතියම් අයන් බැටරි වලට ඒ ලංකාවට ගෙන්නනකොට යම් කිසි බදු නිදහසක් ලබා දෙන්න ඔය ඉලෙක්ට්‍රික් වෙහිකල් වලට. එහෙම මොකද ඉලෙක්ට්‍රික් වෙහිකල් වල වැඩිම මේ වියදම යන්නේ බැටරි පැක් එකකට. එතකොට ඒකට බදු සහනයක් හම්බ වෙනවා. ඒ වගේ අවස්ථා තියෙනවා නම් අපිට බදු සහන ලබා ගන්න මේ වෙලාව අපි කතා කරනවා. ඒක තමයි අපේ ඇත්තට මේ වෙලාවේ තියෙන ප්‍රධානම දේ. ඊට අමතරව දැන් මේ දවස්වල SOP එක යටතේ ඇත්තටම ගැටලුවක් ඇවිල්ලා තියෙනවා කොස්ටින්. ඒ කියන්නේ අමතර කොටස්වල ඇත්තම වැලියුව එක කොහොමද? අන්න ඒ දේටත් IDA එක වගේම කර්මාන්ත අමාත්‍යංශය අපි දැන් මේ දවස්වල සහයෝගය දක්වමින් යනවා. ඒ කියන්නේ අපි ඉවලුවේට් කරනවා, IDB එක ඉවලුවේට් කරනවා, ඇත්තටම මේකේ ප්‍රයිස් එක කොච්චරද? ඇත්තටම මේකේ නැත්නම් මොකද කම්පෝනන්ට් මැනුෆැක්චරර් කෙනෙක් අධික ලාභයක්, ඒ කියන්නේ ඕනම දෙයක නියමිත ලාභයක් තියෙනවනේ. අධික ලාභයක් නෙමෙයි පාඩු විඳින්නන් නෙමෙයි නියමිත ලාභයක් ලබන්න ඕනේ. අන්නේ නියමිත ලාභය ලබන්න IDB කර්මාන්ත අමාත්‍යංශය සහ IDB එක ඒ වගේම SOP එක යටතේ අපි දැන් ඉවලුවේට් කරන් යනවා ඇත්තටම මේ කොස්ටින් එක. එතකොට ඒ වගේ දේවල් වුණත් අපි සහයෝගය දෙනවා. එතකොට ඒක හරියට අපි ඉවලුවේට් කරාම ඒ මුදල තමයි එතකොට මේ ඇසෙම්බ්ලර් ගෙවන්න ඕනේ. එතකොට ඒකෙනුත් සහනයක් හම්බෙනවා මේ අන්තිම පාරිභෝගිකයට. මොකද හිතන්නකෝ අපි ඇත්තටම වියදම ගිහිල්ලා සම්මත ලාභයක් ලැබුවම ලක්ෂයයි නම් එන්න ඕනේ. හැබැයි ඔක ලක්ෂ 2කට 3කට නම් විකුණන්නේ ඕක අන්තිමට බලපාන්නේ එන්ඩියුසර්ටනේ.
යන කස්ටමට. හැබැයි එතකොට ගාන වැඩි වෙන කස්ටම ඒ වාහනේ මිලදී ගැනීම අකමැත්තක් දක්වනවා. අර එතකොට අපි ඒ දෙගොල්ලෝම ආරක්ෂා වෙන පරිදි, කියන්නේ වාහන මිලදී ගන්න කස්ටමයි ඒක නිෂ්පාදකයයි ඒ වගේම කම්පෝනන්ට් නිෂ්පාදකයයි යන තුන් දෙනාම ආරක්ෂා වෙන පරිදි අපි දැන් මේ දවස්වල කරන් යනවා ඒකේ කොස්ටින් එක. හරි, එතකොට ඒ වගේ දේවල් වලින් අපි මේ දවස්වල මේ කර්මාන්ත කරුවන්ට සහයෝගය දැක්වීම කරනවා. ප්‍රධාන වශයෙන්ම අර ටැක්ස් එක තමයි, මොකද ටැක්ස් තමයි මේ වෙලාවේ ලොකුම බලපෑම කරන. ටැක්ස් බදු අවශ්‍යයි, මොකද රජයක් ගෙනියන්න බදු අවශ්‍යයි. ඒත් අර රෝ මැටීරියල් වගේ ලංකාවේ නිෂ්පාදනය නොවන රෝ මැටීරියල් වගේ දේවල් වලදී අපි ඒ බදු නිදහස ලබා ගන්න මේ දවස්වල ඉල්ලීමක් කරලා කටයුතු කරමින් යනවා. ඔබ හිතන්නේ ඇත්තටම ඒ කාරණාව පිළිබඳව මේ රටේ ජනතාවත් දැනගන්නට ඕනේ. රජයක් විදියට කර්මාන්ත අමාත්‍යාංශයත් ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයත් මේ නිෂ්පාදන කර්මාන්තයේ දෙන සෑම කෙනෙකුටම ඒ ගෙන්නන අමුද්‍රව්‍ය නැත්නම් ආනයනය කරන අමුද්‍රව්‍යය සඳහා යම්කිසි බදු සහනයක් ලබාගෙන දේශීය ඒවා ලබා ගන්න බැරි නම් ඒ සහනය ලබා දීම තුළින් තමයි අපේ කර්මාන්තකරුවන් ගොඩනගන්න පුළුවන්කමක් තිබෙන්නේ. ඒ කාරණාවට මේ මෑත කාලයේ ඉතාම දැඩි ලෙස අවධානය යොමු කළා තියෙනවා කියන එක මේ කර්මාන්තකරුවන්ට ඒ වගේම නිෂ්පාදක කේන්ට ව්‍යවසායකයන් සියලු දෙනාටම අපි කියන්නට කැමතියි. මොකද එවැනි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. නමුත් වෙන තැන් වලින් අපිට බදු නැතුව බදු වලින් තමයි රටක් යන්නේ. එතකොට මේ බදු අය කිරීම අඩු කරන්න කටයුතු කරනකොට යම්කිසි ක්‍රමවේද ඇති කරන්න සිදු වෙනවා. ඒ කාරණාවට කර්මාන්ත මණ්ඩලයේ මූලිකත්වය ආරම්භ කරනවා කියන එකත් කියන්න ඕනේ. ඊළඟට මම අහන්න කැමතියි ලුමාලා ආයතනයේ විකුණුම් කළමනාකරු නිලන්ත සටනාරච්චි මහත්මයාගෙන් දැන් ඔබට දැන් මේ බයිසිකලේ දැන් අද විද්‍යුත් බයිසිකලේ දක්වා ඇවිල්ලා ඊට එහාට විසඳුම් සඳහා කටයුතු කරනවා. ඊළඟට ප්‍රතිචක්‍රීකරණය ක්‍රියාවලියටත් දායක වෙලා තියෙනවා. මෙතනදී දැන් මේ වගේ ඔබගේ ආයතනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ඒ සම්පාදනය කර ගැනීම ආශ්‍රිතව කොයි ආකාරයටද යම්සි බලපෑමක් වෙලා තියෙනවා නම් යම්සි විදියට වෙලා තියෙන්නේ? ඇත්තම සඳුන් කිව්වා වගේ අපිටත් තියෙන ප්‍රධාන ගැටලුවක් ඒක. ඇත්තම අපිත් අපේ විද්‍යුත් පාපැදි සඳහා අර කිව්වාගේ ලිතියම් අයන් කියන බැටරි කැටගරි එක තමයි අපිත් යූස් කරන්නේ. එතෙන්දී ඒ වගේ ඇත්තම හරියටම කිව්වා සඳුන් සාමාන්‍ය ඕනම විද්‍යුත් රථයක පාපැදිය වේවා මෝටර් රථය වේවා ප්‍රධානම වැඩිම මිලක් යන උපාංගය තමයි බැටරි එක. ඒතර ලංකාවේ දැනට කවුරුවත් බැටරි මැනිෆැක්චරර්ස්ලා නැහැ. ඇත්තම ලංකාවේ අපි කරන්නේ මෝටර් රථය වේවා විද්‍යුත් පාපැදිය වේවා බැටරි එක අපි ආනයනය කළ යුතුයි. ඉතින් එහෙදී විශාල බදු මුදලකට ඒක යටත් වෙනවා. ඉතින් ඒ වගේ අර දැනට කාර්මික සංවර්ධන මණ්ඩලය කරන උත්සාහය අපි අගය කරනවා. ඒ වගේ විසඳුම් මේ ශේෂ්ත්‍රයට ලබා දෙන්න උත්සාහ කරනවා. ඉතින් අපිටත් තියෙනවා ඒ වගේ ගැටලු අමුද්‍රව්‍යවල විද්‍යුත් පාපැදිය ගත්තොත් ඒ වගේ ගැටලු තියෙනවා. අනිකුත් දේවල් වලදීත් විචාර අමුද්‍රව්‍ය වලින් එහාට අපි කතා කරොත් පාපැදි ශේෂ්ත්‍රේ පාපැදි නිෂ්පාදන ශේෂ්ත්‍රේ විදුලි පාපැදි නිෂ්පාදන ශේෂ්ත්‍රේ තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි ලංකාවට එනවා මේ භාවිතා කරපු පාපැදි විද්‍යුත් පාපැදි ගෙන්නනවා. ඒක නීතියෙන් තහනම්. නමුත් අදටත් ඕන තරම් මේ අපිට ශේෂ්ත්‍රේ දකින්න පුළුවන්. ඉතින් මේවට අනිවාර්යෙන් විසඳුම අවශ්‍යයි අපි වගේ ශේෂ්ත්‍රයක් දිනු කරන්න. අපි එක දවසකට බයිසිකල් 2000ක මැනිෆැක්චරින් කැපැසිටි එකක් තියෙනවා ලුමාලා ආයතනයේ. අපි ගාව දැනට සේවකයෝ 300ක් දැනට ඉන්නවා. නමුත් අපේ ඒ අපේ ෆුල් කැපැසිටි අපේ සම්පූර්ණ ධාරිතාවයෙන් අපි නිෂ්පාදනය කරනවා නම් අපිට තවත් විශාල සේවකීන් සංඛ්‍යාවකට රැකියාව ලබා දෙන්න පුළුවන්. ඉතින් අපි වගේ ක්‍රේකෝ ඉන්නවා නේද සම්පාදනය කරන විශාල පිරිසක්. ඒක තමයි මම කියන්නේ. ඒ කියන්නේ අපිට ඒ ඩිරෙක්ට් අපි කියනවා ප්‍රධාන එකේ මූලිකවම ඉන්න සේවකයෝ 300 වුණාට ඒ වටේ යැපෙන්නන් ඊට අමුද්‍රව්‍ය සපයන අය තව සේවා සපයන අය විශාල ප්‍රමාණයක් මේ හා මේ එකතු වෙනවා. ඉතින් මේ වගේ විශාල ප්‍රමාණයකට තවත් අපිට රැකියාව සපයන්න පුළුවන්. එතනම මේ අපි කියනවා මේ තිරසාර විසඳුම් මේවා. තිරසාර විසඳුම් තමයි පාපැදිය කියන්නේ. පාපැදිය කියන්නේ ඇත්තම තිරසාර ප්‍රවාහන මාධ්‍යයක්. ඉතින් ලෝකේ පළවෙනි ප්‍රවාහන මාධ්‍ය නෙදර්ලන්තේ කියන රටේ. ඒ රටටත් ආවා ආර්ථික අර්බුදයක්. ඒ රටේ ජනගහනය මිලියන 17යි. නමුත් ඒගොල්ලෝ මාරු වුණා බයිසිකලයට. අද වෙනකොට මිලියන 24ක් පාපැදි තියෙනවා ඒ රටේ. අද ලෝකේ සංවර්ධිතම රටක්. අවුරුද්දකට මෝටර් රථ 2000ක් ඒ මාර්ගවලින් අයින් වෙනවා නෙදර්ලන්තේ කියන රටේ. ප්‍රධානම මාධ්‍ය ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය පාපෙදී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිතුමිය පවා ලංකාවේ සාමාන්‍ය රැස්වීම් වලට
ලංකාවේ අපිතම ජනාධිපත්තුම හම්බෙන් වනත් යන්නේ පාපැදී. අදටත් ඒගොල්ලන්ගේ සංස්කෘතියක් ඒ පාපැදිය සංස්කෘතිය. නමුත් අධි සංවද්ධිත රටක්. නමුත් ලංකාවේ මේ තියෙන අපේ ආකල්ප එකැන අපි මේවාදී ප්‍රචලිත කිරීමට තියෙන අපේ තව ගැටලුවතම තව උතුමා ගැටලු විමසපු නිසා ප්‍රචලිත කිරීමේ ගැටලු. එකැන දැන් මේ අපි දැන් කරන්නෙත් එකක් විශේෂම කාර්මික සංවර්ධන මණ්ඩලයට අපි හුඟක් ස්තුතිවන්ත වෙනවා. මේ වගේ උත්සාහයන් මේ අපේ ආයතනයටත් පැමිණලා මේ වගේම වැඩසටහනක් අපි කරා සම්පූර්ණ ලුමාලා ආයතනයේ මොකද්ද නිෂ්පාදනය වුණ නිර්පාදන ධාරිතාව කොහොමද නිෂ්පාදනය වෙන්නේ කියලා අපි විශේෂ වැඩසටහනක් කළා ඉන්ඩස්ට්‍රියල් ටීවී ප්‍රෝග්‍රෑම් එක හරහා. ඒ වගේම මේ මේ ප්‍රචලිත කිරීමට කොච්චරක් සහයෝගය දෙනවද රජයන් හෝ විශේෂ ඒ අදාළ ආයතන කොච්චර සහයෝගය දෙනවද කියන එක මත මේ හැම දෙයක්ම රඳාපවතිනවා. ඉතින් ඒ ගැටලුත් අපිට තියෙනවා. ඉතින් ඒ ගැටලුවට දැන් විසඳුම් ටික ටික අපිට මේ අපි දැන් මේ නොබෝ කාලයක සිට විශේෂම කාර්මික සංවර්ධන මණ්ඩලය සමග අපි වැඩ කරන්න ගත්තාම අපිට තේරුණා මේ තමයි අපේ නියම තැන. කාර්මික සංවර්ධන මණ්ඩලය සමග අපිට වැඩ කරනකොට විසීම ගිය වසරෙත් අපි මේ ප්‍රදර්ශනයේට කාර්මික සංවර්ධන මණ්ඩලයේ මේ පවත්වපු ප්‍රදර්ශනයට අපි සහභාගී වුණා. ඒ මේ පැරෙඩ් එකටත් අපි සහභාගී වුණා. මේ වසරෙත් අපි උනන්දුවෙන් මේට සහභාගී වෙන්නේ මෙන්න මේ ප්‍රචලිත කිරීමේ ක්‍රියාවලියට අපිට වඩා මේ වගේ ආයතන හරහා කරන එක ඉතාමත් වැදගත් නිසා ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා මේ සඳහා විශේෂම ගරු රමේෂ් පැතිරණ ඇමතිතුමාට විශේෂම සාරංග අපේ සභාපතිතුමාට ඒ වගේ අයට මේ වගේ දේවල් දිගටම පවත්වාගෙන යෑම ඉතාමත් වටිනවා අපි වගේ ශේෂ්ඨයන්ට. අපි වගේ ශේෂ්ඨයන්ට වගේම මේ සියලුම ශේෂ්ඨයන්ට හරි වටිනවා මේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ මේ කරන වැඩපිළිවෙල. ඉතින් අපි ඒ සඳහා නැවත නැවතත් ස්තුතිවන්ත වෙනවා. ඉතාමත්ම ඉක්මනින් අපි බලාපොරොත්තු වෙනවා ලංකාවත් මේ නෙදර්ලන්තයේ මේ සංස්කෘතියට යන්න. එහෙම ගියොත් තමයි රටට කොපමණ ඩොලර් ඉතුරු වෙනවද. එක ඉලෙක්ට්‍රික් පාපැදියකින් අපිට යන්න පුළුවන් අපි කියනවා සත් රුපියලටත් වඩා අඩු ප්‍රමාණයකින් කිලෝමීටරයක් ධාවනය කරන්න පුළුවන් එක ඉලෙක්ට්‍රික් පාපැදියක. එතකොට අපිට රුපියල් 350ක පෙට්‍රල් වියදමකින් අපිට කිලෝමීටර 500කට වැඩිය ධාවනය කරන්න පුළුවන් වියදම විදුලියට යන වියදමින්. අපිට කාර් රථයකින් යන්න පුළුවන් කිලෝමීටර 10යි. ත්‍රිවිල් රථයකින් උපරිම කිලෝමීටර 50යි. ඉතින් අපි කොච්චර බලන්න අනිත් එක පාකින් පාරේ තියෙන ට්‍රැෆික් එක ඒ කියන්නේ මාර්ග තදපදේ මේ සියලු දේට විසඳුම් රටේ තියෙන විදේශ විනිමය ඉතුරු වෙනවා. මම කියන්නේ එක රැයකින් මේක කරන්න පුළුවන් කියලා. නමුත් දැන් අපි ප්‍රවාහන අමාත්‍යාංශයත් සමඟ අපිත් වැඩ කරගෙන යනවා රටේ මේ අපි EV පොලිසි එකක් හදාගෙන යනවා. ඒකට අපිත් ක්‍රියාකාරීව සහභාගී වෙනවා. ඉතින් ඒදිත් ඉස්සරහට බලාපොරොත්තු වෙන 2030න් පස්සේ අපිට දැන් පුරෝකථනය කරලා තියෙනවා 2030 2040 වෙනකොට ලංකාවේ කොහොමද මේ EV ඉන්ඩස්ට්‍රි එක දියුණු වෙන්න ඕන කියලා. එතෙන්දී අපි ලයිට් ඉලෙක්ට්‍රිකල් වෙහිකල් කියන කැටගරිය තමයි බයිසිකල් ඉලෙක්ට්‍රික් බයිසිකල් ඉන්නේ. ඉතින් අපිත් හොඳ අපේ තියෙන මේ ධාරිතාවෙන් අපේ තියෙන හැකියාවෙන් අපේ තියෙන අපේ ඇත්තටම අපෙත් ඉන්න විශාල අපේ තියෙන මානව සම්පත තමයි ඇත්තටම මෙතෙන්දී හරිම වැදගත්. අපි ලුමාලා ආයතනයේ අවුරුදු 30-40 පැරණි මානව සම්පතක් අපිට තියෙනවා. තවමත් අවුරුදු 30-40 පැරණි සේවකයෝ අපි සමග ඉන්නවා කාර්මික සේවකයෝ. ඉතින් එතුමන්ලා තමයි අපේ ධනය. ඉතින් එතුමන්ලාගේ හරහා තමයි මේ නව නිෂ්පාදන ඉදිරියට එන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට මේ විසඳුම කියන අපේ සංකල්පයේ විසඳුම රටේ පවතින සියලුම මේ ප්‍රවාහන ප්‍රශ්නවලට ආර්ථික ප්‍රශ්නෙට විසඳුම් දෙන ආයතනයක් විදිහට ඉදිරියටත් අපි වැඩ කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා ඇත්තටම බයිසිකල් ගැන කතා කරනකොට ජපානය වගේ රටවල් කොරියාව වගේ රටවල් වල බයිසිකල් වලට යන පේවුමන්ට් එක තමයි පාවිච්චි කරන්නේ. එයාලා නිරන්තරයෙන් පාවිච්චි කරන එක ඇහැට දකින්න තියෙන වාහන වලට වඩා බයිසිකල් පොදේගිතා වැදගත් කාරණාවක් රටකට මානව සම්පත. ඒ වගේම මොහු සඳහන් කළා මානව සම්පත ගැන අපේ රටේ මානව සම්පත ගැන ආයි කතා කරන දෙයක් නැහැ. නිර්මාණශීලී මානව සම්පතක් අපිට තියෙනවා. ඒක කළමනාකරණය කරගන්න එක තමයි ඉතා වැදගත් වෙන්නේ. මම අහන්න කැමතියි මයික්‍රෝ කාර් සමාගමේ ජ්‍යෙෂ්ඨ සේවා ඉංජිනේරු ශහන්ද තිසේරා මහත්මයාගෙන්. දැන් අපේ කර්මාන්ත මණ්ඩලය වගේ අපේ සඳුන් තිසර මහත්මයා කිව්වා යම් යම් අමුද්‍රව්‍ය සඳහා සහන බදු අඩු කරලා කරන්න යන වැඩපිළිවෙලක් යනවා කියලා. මම හිතන්නේ ඔබ කියන්නේ වාහන නිෂ්පාදන එකලස් කරන ශේෂ්ත්‍රයේ පුරෝගාමීව කටයුතු කරන ආයතනයක් විදිහට මම හිතන්නේ ඒක බලපාලා තිබිච්ච එකක් මේ කියන්නේ ආනයනය කරන ඒවලදී කොයි ආකාරයට බදු වලින් මේ සහන ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට කටයුතු කරන් යනවා කොහොමද ඒ සම්බන්ධතාවයත් එක්ක ඔබ දකින්නේ? ඇත්තට මෙහෙමයි ඔය සඳුන් කිව්වා වගේ බදු සහන යම් යම් ආකාරයකින් බදු සහන ඉම්ප්ලිමෙන්ට් කරන්න පුළුවන් නම් ඒකෙන් වෙන්නේ පසු සේවා දියුණු කරන්න පුළුවන්. දැන් ඕනම වාහනයක් ගන්න පාරිභෝගිකයෙක් පසු සේවා බලාපොරොත්තු වෙනවා. අපි කියනවා කොමන්ලි ආෆ්ටර් සේල්ස් කියලා. ආෆ්ටර් සේල්ස් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා යම් කිසි කාර් සීමක්. ඒට අමතරව දැන් මයික්‍රෝ කාර් ආයතනය විසින් නළ විකන සෑම වාහනයකම මම ඉස්සෙල්ලා කිව්වා වගේ වගකීමක් තියෙනවා. වගකීම් කාලයක් තියෙනවා. ඉතින් පසු සේවා දියුණු කිරීම අනිවාර්යෙන් කළ හැකි මුලදී ප්‍රොඩක්ෂන් බජට් එක අපිට මේ යම් කිසි වෙදකින් අඩු කරගන්න පුළුවන්.
එතකොට වැඩිපුර අවශ්‍ය කරන විදියට අමුද්‍රව්‍ය ස්පෙයාර් පාර්ට්ස් එහෙම නැත්නම් අමුද්‍රව්‍ය කොටස් ගෙනල්ලා ඒවා අඩුපාඩුවක් නැතුව මේ බෙදා හරින්න ඊළඟට දිවයිනේ මේ ඔතරයිස් සර්විස් ඩීලර්ස්ලා නෙට්වර්ක් එකක් හදන්න පුළුවන්. ඒ සේරටම ඉන්වෙස්ට් කරන්න පුළුවන් යම් කිසි විදිහකින් අර මූලික ප්‍රොඩක්ෂන් එකේදී බදුසානයක් ලැබෙනවා. මොකද දැන් වාහන අපි ගත්තොත් අපි ඉස්සලා මම ඉස්සලා කිව්වාගේ පැන්ඩා කියන බ්‍රෑන්ඩ් එක ලංකාවේ අපි ඒ දවස්වල තිබ්බ ඒ ස්ට්‍රක්චර් එකත් එක්ක එහෙම නැත්නම් ඩියුටි ස්ට්‍රක්චර් එකත් එක්ක අපිට ඓලන්ඩ් වයිඩ් නෙට්වර්ක් එකක් හදාගන්න පුළුවන් නම් ඩීලර්ස්ලා 24ක් වගේ හිටියා හැම ඕල්මෝස්ට් එක දිස්ත්‍රික්කෙට එක්කෙනා ගන්න. එතනත් වෙනම එම්ප්ලොයිමෙන්ට් ක්‍රියේට් වෙනවා. මොකද මේ ඩීලර්ෂිප් එකක් එක්ක මේ රට පුරාම මේ වාහන විසිරෙන්න ගත්තාම කොළඹට මෙන්න ඕනේ තමන්ගේ වාහනේ සර්විස් කරගන්න හෝ ඔයිල් ෆිල්ටර් එකක් ගන්න හෝ යම් කිසි අමතර කොටසක් ගන්න. ඒ අපි ඒ ඉම්පෝට් කරලා අපි ඒ ඩීලර් නෙට්වර්ක් එක ස්ට්‍රෙන්තන් කරනවා. ඉතින් ඒ වගේම තමයි දැන් ඉලෙක්ට්‍රික් වලට යනකොට අපිට ඒක දෙන්න පුළුවන් චාර්ජින් වලින්. චාර්ජින් නෙට්වර්ක් එකක් හදන්න පුළුවන් අපේ ඩීලර්ෂිප් එකේ වෙනම. ඊට අමතරව දැන් මම ඉස්සෙල්ලා කිව්වාගේ අපි දැන් පටන් ගන්න දෙනවා CKD කියන කම්ප්ලීට් නොක්ඩවුන් ස්ටේටස් එක තමයි වාහනේ ඉන්නේ. එතකොට තීන් තාලේපනේ ඉඳලම අපි මේ කරනවා. ඒ කියන්නේ අපේ සේවක සංඛ්‍යාවත් වැඩි වෙනවා. මෙතුමා කිව්වා වගේ ප්‍රොජෙක්ට් එකේදී එකලස් කිරීමේ කම්පෝනන්ට්ස් ගන්න වැඩි වෙනකොට ඉස්සර බොඩි ෂෙල් එක පේන්ට් කරලා අපම මේ පේන්ට් එකක් අපි ගෑහෙන්නේ නැහැ. අපි කම්පෝනන්ට්ස් ගෑහි කරා වාහනේ එළියට දැම්මා. නමුත් දැන් බොඩි ෂෙල් එක විතරයි ඉන්නේ. ඒකට පේන්ට් එක දාන්න ඕනේ. ඒ සෑහෙන ප්‍රෙපරේෂන් ගොඩක් තියෙනවා. එතනදී එම්ප්ලොයිමන්ට් එක ක්‍රියේට් වෙනවා. ඉතින් ඒ මම නැවතත් කියන්නේ බදුසානත් එක්ක පසු සේවා දිනු කිරීමේ හැකියාව අනිවාර්යයෙන්ම තියෙනවා ඔටෝමොබයිල් එකකදී ඒ බෙනිෆිට් එකත් එක්ක. ඔව් මම හිතන්නේ ඇත්තටම පසු සේවාවන් ඉතා වැදගත් වෙනවා වාහන එකලස් කිරීමේ කර්මාන්තයේදීත්. මොකද හේතුව ඕනම කෙනෙක් යම්සි භාණ්ඩයක් මිලදී ගන්නවා වගේම වාහනයක් මිලදී ගත්තාමත් ඒකට පසු එන සේවාවන් වලට ඒ අවශ්‍ය කාරණා ටික ඉෂ්ට කරන්න පුළුවන් නම් තමයි ඒ කර්මාන්ත ආයතනයටත් හොඳ නමක් එහෙම ඇති වෙන්නේ. මම හිතන්නේ පසු සේවාවන් ඉතා වැදගත් වෙනවා. ඒකත් එක්තරා විදිහේ සේවාවන් තුළ කර්මාන්තයක්. ඕදේ පසුවන් සපේනවා කියන්නේත් ව්‍යවසායිකව බිහි වෙනවා, ආයතන බිහි වෙනවා, විශාල නෙට්වර්ක් එකක් නැත්නම් ජාලාවක් ඇති වෙනවා. මම හිතන්නේ මේ සියලුම කාරණාත් එක බලනකොට මේ වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ තුල අප රටට කොච්චර ඉඩකඩක් තියෙනවද අනාගතයට මේ කර්මාන්තයේ තුලින් අපිට මේ දැන් අපේ රට තුල එකලස් කරන එක සමහර වෙලාවට නිෂ්පාදන ක්‍රියාවලියකට ඇවිල්ලා අපනයනය කරන්න දක්වා අපිට එන්න පුළුවන්කමක් අනාගතයේ ලැබෙයි කියලා හිතනවා මේ සාකච්ඡාවත් එක්ක බලනකොට. අපි ඉන්ඩස්ට්‍රි ටීවී පෙරට වැඩසටහනේ මීළඟ විරාමය ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව තවදුරටත් අපි කතා කරන නිසාම මේ සාකච්ඡාව තුළ රැඳී සිටින කියලා ඉල්ලා සිටිනවා. ඔව් විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වන්නේ ඉන්ඩස්ට්‍රි ටීවී පෙරට වැඩසටහන සමගයි. අද අපි කතා කරගෙන ආවේ මේ වාහනවල එකනත එකලස් කිරීමේ වාහන කර්මාන්තය සම්බන්ධව. මොකද මේක අපි කතා කළ යුතුම මාතෘකාවක්, බොහෝ වෙලාවට අවධානයෙන් ගිලිහෙන කාරණාවක් ඒක. මොකද අපේ රට තුළ එකලස් කරන වාහන විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් මේ වාහනවල එකලස් කරපු වාහනවල සංදර්ශනයක් පැවැත්වෙනවා. දැන් අපි 19 වෙනිදා පටන් ගන්නා ඉන්ඩස්ට්‍රි එක්ස්බිෂන් නැත්නම් එක්ස්පෝ කර්මාන්ත එක්ස්පෝ මහා ප්‍රදර්ශනයේ තුලදී වාහන සඳහා ගිය පාරත් ඒක තිබුණා. මේ පාර විවිධාංගකරණයක් නැත්නම් විචිත්‍ර වාහන එකලස් කිරීමේ පෙරහැරක් නැත්නම් සංදර්ශනයක් තමයි පැවතෙන්නේ. ඒක ලීසින් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ අවුරුද්දකට වරක් තමයි හම්බ වෙන්නේ. ඒ නිසා අපි ආරාධනා කරනවා බලන් ඉන්න පාසල් ශිෂ්‍යෙන්ට, තරුණයින්ට, මේ හැම පරම්පරාවකම අයට ඇවිල්ලා ඒක බලා ගන්න පුළුවන් කමක් තිබෙනවා. මොකද මේක තමයි හොඳම අංගයක් කියලා අපිට කියන්න පුළුවන්. මේ එකලස් කරන කර්මාන්තයේ අපේ ප්‍රගතිය කොච්චරද කියලා බලා ගන්න පුළුවන් කැඩපතක් කියලා හඳුන්වන්න පුළුවන්. මීළඟට මම අහන්න කැමති විශේෂයෙන්ම මේ වාහන සම්බන්ධ ඒ කටයුතු සම්පාදනය කරන ශාමණී රබර් ඉන්ඩස්ට්‍රි ව්‍යාපාර සංවර්ධන කළමනාකරු සංදේශ නයමෝල් මහත්මයාගෙන්. දැන් ඔබගේ කර්මාන්තයටත් මේ බදු ක්‍රමෙම බලපානවා. ඒ සමගම දැන් ඔබගේ කර්මාන්තයේ විවිධ ශේෂ්ත්‍ර සඳහාත් විහිදී ගොස් තිබෙනවා. එතකොට මේ විදිහට බලාගෙන යනකොට කොයි ආකාරයටද දැන් කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ දායකත්වයත් එක්ක ඔබට යන්න පුළුවන් ගමන? ඇත්තටම කියනවා නම් මේ මෙස සඳුන් කිව්වා වගේ අපිටත් ප්‍රධානම බලපාලා තියෙන්නේ මේ ඩියුටි ටැක්ස් එක කියන එක. දැන් උදාහරණයක් ගත්තොත් අපි මේකට අදාළ රෝ මැටීරියල් ගේන්නේ ඉන්දියාවෙන් හරි චීනින් හරි කොහෙන් හරි රටකින් තමයි ගේන්නේ. උදාහරණට අදාළ ටියුබ්, යකඩ, ෂීට් ඒ ඔක්කොම අපි ගේන්නේ ඉන්දියාවෙන් හරි කොහෙන් හරි. ඒ කියන්නේ මෙටල් සහ ප්ලාස්ටික් එක. රබර් එක අපේ රටේම තියෙනවනේ. රබර් එක තියෙනවා. අපි මෙටල් අයිටම් ගොඩාරියක් අපි ඉම්පෝට් කරනවා ඉන්දියාවලින්. එතකොට මේකට ලොකු බදු මුදලක්
මේ වෙනකොට අපිට අය කරනවා. මේ මේ බදු මුදල සාමාන්‍යයෙන් 120ක් 30ක් විතර වගේ ලොකු බදු මුදලක් අය කරනවා. ඒතකොට මේක ප්‍රධාන වශයෙන්ම අපේ නිෂ්පාදනයේ මේක පිරිවැ වැඩි වෙන්න සම්පූර්ණයෙන් බලපාලා තියෙනවා. ඒක ඒක අවසාන වෙනකොට එන් කස්ටමර්ට ඒක බලපාලා තිනවා ලොකුවට. මොකද මේ අන්තිමට මේ එයා තමයි මේක සල්ලි දීලා ගන්න. ඒකින්ද අපිට අපි අපිට තියෙන ඉල්ලීම තමයි පුළුවන් නම් බොහෝ දුරට කන්සිඩර් කරලා මේක මේ ටැක්ස් ප්‍රමාණය අඩු කරලා හරි මොන හරි බෙනිෆිට් එකක් දීලා. මොකද අපි අපි අපේ ඊළඟ ටාගට් තියෙනවා අපි වෙන රටවල් වල පටන් ගන්න. උදාහරණ එක්සැම්පල් එකක් විදිහට අපි ෆිලිපීන් වල ප්‍රොජෙක්ට් එකක් දැන් මේ වෙනකොට පටන් ගන්න තියෙනවා. ඒතකොට අපි මේක දෙන්නේ ෆිලිපීන්ස් වල අපේ ෆැක්ටරි මේවා කරලා ඒ රටටත් අපි මේක දෙන්න. ඒතකොට අපි ඒ වගේ අපේ ඉස්සරහා ප්ලෑන් ගොඩාරියක් තියෙනවා. ඒත් එක්ක අපිට මේ මේ රට ඇතුලේ අපිට මේ සහන ටික ලැබුණොත් එහෙම අපිට තව ඒක අපේ මේක අපි මොකද අපිට ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් ගොඩක් පිටසක් අපිත් එක්ක වැඩ කරනවා. උදාහරණ අපේ කම්පැනි ඇතුලේ 200කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඊට අමතරව ඒකට වටින් තවස් 10ක වෙන තව ලොකු ප්‍රමාණයක් ඉන්නවා. මේ ඔක්කොම ලොකු රස්සා ප්‍රමාණයක් අපි තියෙනවා. එතකොට අපිට ඒවා මේ කරලා අපි අපි පැත්තෙන් ඇතුළේ පැත්තනොත් අපි බලාපොරොත්තු වෙන ගොඩක් කොස්ට් අඩු කරගෙන මේක ඉදිරියට යන අපි ඒ ප්‍රොජෙක්ට් එකත් අපි යනවා දැන්. ඒත් එක්ක අපිට මේ සහනයත් ලැබුණොත් ඒ සහනය අපිට දෙන්න පුළුවන් අන්තිමේදී එන් කස්ටමර්ට දෙන්න පුළුවන්. ඒක තමයි අපේ ලොකුම ඉල්ලීම. මං හිතන්නේ ඇත්තරම ඒ සහන ලබා දෙන්න තමයි මේ නව පුනරුද්‍යත් එක්ක මේ වැටිච්ච තැනින් රට ගොඩ ගන්නා පුනරුද්‍යත් එක්කම නිෂ්පාදන කර්මාන්ත ආර්ථිකයක් කරා යන්නට කර්මාන්ත අමාත්‍යාංශයත් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය පියවර ගන්න තියෙන්නේ. මම හිතන්නේ විශේෂයෙන් පැහැදිලි කියනවනේ මේ ගෙවී ගිය වසර දෙක තුන තුලදී මේ රටට විශාල සේවාවක් කරන්න. ඇත්තටම මේ කාර්මික සංවර්ධන කියන එක කර්මාන්ත සංවර්ධන කියන එකට පරිවර්තනය වෙලා මිනිස්සු දැනගන්නේ මේ වකවානුවේ. ඇත ඉස්සර මේ කාර්මික කිව්වම කාර්මික වැඩ විතරක් කරන ආයතනයක් කියලා තිබුණි. ඒක වෙනස් වෙලා තියෙනවා. ඒක හොඳ පොනරුදයක්. මම හිතන්නේ මේක පොදියට සියලුම නිෂ්පාදකව එකතු වෙලා ඉන්නවා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයත් එක්ක. මම අහන්න කැමතියි කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ යාන්ත්‍රික ඉංජිනේරු සඳුන් තිසුරු මහතාගෙන් මෙන්න මෙහෙම කාරණාවක්. දැන් අපේ එක්සිබිෂන් එක එනවනේ. ඒකේ හොඳම අයිටම් එකක් තමයි මේ එකලස් කරපු වාහන පිළිබඳ ප්‍රවැත්තන සම්දර්ශනය. ඒක ඇත්ත වශයෙන්ම ප්‍රදර්ශනයකට වඩා සම්දර්ශනයක්. කිව්වොත් නිවැරදි. ඒක ගමන් කරනවානේ මහපාරේ බලන්න පුළුවන් හැමෝටම. කොහොමද තුර මහත්මයා ඒ වැඩි ක්‍රියාත්මක වෙන්නේ මේ පාර එක්සිබිෂන් එකේ 19 20 21 22 23 දවස් තුනේ. ඔව්. අපේ මේ ප්‍රධාන ඉවෙන්ට් එක يعني ඉන්ටර්නැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ එකට සමගාමීව අපි මේ පාර ගිය පාර වගේම vehicle parade national vehicle parade එකක් ඕගනයිස් කරනවා. ඒ කියන්නේ ලංකාවේ නිෂ්පාදනය සහ මේ එක්ලස් කරන ලද වාහන වලින් යුතු. එතකොට ඒක පැවැත්වෙන්නේ ජූනි මාසේ 18 වෙනිදා හවස 4ට තමයි ආරම්භ කරන්නේ මේ ගාලු මෝදුර පිටියේ. හරි. එතකොට ඒකෙදි අපි බලාපොරොත්තු වෙන මේ කර්මාන්ත 25කට අධික ප්‍රමාණය වාහන 200ක් පමණ මේ vehicle parade එකට සම්බන්ධ වෙයි කියලා. එතකොට දැන්ට අපිත් එක්ක ලියාපදිංචි වෙලා තියෙනවා. එතකොට ඒක උඩි බාධා කිරීමක් කරනවා. ජූනි 18 කියන්නේ අපි ප්‍රදර්ශනයේ නිල වශයෙන් ආරම්භ කරන්න පෙර දවසේ. පෙර දවසේ. ඔව්. එතකොට හවස 4ට තමයි ඒක ආරම්භ වෙන්නේ ගාලු මුදුර පිටියෙන්. එතකොට ඒක යනවා ගාලු මුදුර පිටියේ ආරම්භ කරලා කොළඹ කොටුව, ඊට පස්සේ ටෙක්නිකල් හන්දිය, පංචිගාවත්ත, මරදානට ඇවිල්ලා මරදානේ බොරැල්ල, බොරැල්ල කනත්ත වටරවුම හරහා බෞද්ධාලෝක මාවත ඔස්සේ BMICH පරිශ්‍රයට ඒ vehicle parade එක යනවා. හවස 4ට ආරම්භ වෙන්නේ. එතකොට අපේ මේ මහජනතාවට කියන්නේ ඒ මග දෙපස ඇවිල්ලා ඒ ලංකාවේ මැනිෆැක්චර් කරපු ලංකාවේ ඇසෙම්බල් කරපු වාහන උගලන්ට දැක බලා ගන්න පුළුවන්. ඒතර වාහන 200ක් කියන්නේ පොඩි ගාණක් නෙමෙයි. කියන්නේ විවිධ මාදිලියෙන් ආයතන 25ක් මොඩල් 40ක් පමණ. කියන්නේ මොකද එකම ආයතනයේ මොඩල් කිහිපයක් නිෂ්පාදනය වෙනවා. ඒතර අපිට බලා ගන්න පුළුවන් වාහන 200ක් පමණ මේ vehicle parade එකේදී. එතකොට එන්න හවස 4ට තමයි ආරම්භ වෙන්නේ ගාලු මුවදොර පිටියෙන්. එතකොට හවස 4ට ආරම්භ වෙලා ඒක BMICH දක්වා යනවා. එතකොට ඒකෙදි අපිට ෆුඩ් බයිසිකල් ඉඳන් ඉලෙක්ට්‍රික් බයිසිකල්, මෝටර් බයිසිකල්, ඉලෙක්ට්‍රික් ස්කූටර්ස්, SUVs, ට්‍රක්, ට්‍රේලර්ස් ඒ හැමදේම මෙතන තියෙනවා. මොකද ලංකාවේ නිෂ්පාදනය වෙන්නේ ඉලෙක්ට්‍රික් බයිසිකල්, ෆුඩ් බයිසිකල් විතරක් නෙමෙයි. ට්‍රේලර්ස් ඒවත් ලංකාවේ නිෂ්පාදනය වෙනවා. අපිට ඒ සියලුම දේවල් ඒ vehicle parade එකේදී බලා ගන්න පුළුවන්. මම හිතන්නේ තිසර මහත්මයා කියන විදිහට අපේ රටේ අභිමානය කිව්වොත් ඒක නෙවරදී වාහන එකලස් කිරීමේ කර්මාන්තී.
දවස්සක අපේ රටේම වාහන නිෂ්පාදනයට එක හොඳ පෙර දැක්මක් වීවි. වාහන 200කට වැඩි ප්‍රමාණයක් එකලස් කරපු වාහන, ඒක හොඳට මතක තබා ගත යුතුයි, පැරණි වාහන නොවේ. එකලස් කරපු වාහන ආයතන 25කට වැඩි ප්‍රමාණයක ඔවුන් නිෂ්පාදනය කරපු වාහන 3 4 5 6 වගේ විවිධාංගීකරණ වෙච්ච වාහන, මෝටර් බයිසිකලේ නැත්නම් එකෙන් මේ පුෂ් බයිසිකලේ ඉඳලම නැත්නම් පාපැදි ඉඳලම. ඒ නිසා ඔබට ඉතාමත් වැදගත් වෙනවා මතක තබා ගන්න ජූනි 18 වෙනිදා. 19 වෙනිදා තමයි අපේ ප්‍රදර්ශනයේ දැවැන්ත ප්‍රදර්ශනයේ විවෘත වන්නේ. ජූනි 18 පෙර දවසේ හවස 4ට ගාලු මෝදර පිටියේ සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව දක්වා විශාල වටයක් ඒ වාහන එනවා. තිසරු මාත්මය ඉතා හොඳට ඒක පැහැදිලි කළා. අපි ඉදිරියේ තවත් එක ප්‍රචාරයක් වෙනවා. ඒ නිසා මේ අපේ අභිමානය, එකලස් කර්මාන්තයේ අභිමානය බලන්න එන්න. ඔබට සමහර විට ඔබටත් ඒ වෙලාවේ හිතෙයි මමත් මේ එකලස් කර්මාන්තයට එක්ක වුණොත් කොහොමද කියන අදහසකුත් එන්න පුළුවන්. මම ඊළඟට අහන්න කැමති ලුමාල ආයතනයේ විකුණුම් කළමනාකරු නිලන්ත සටන්නාරච්චි මහත්මයාගෙන්. මම ඒ අහන්නේ මේ එක්සිබිෂන් එකට කොහොමද ලුමාලායකේ දායකත්වය, එකලස් කරමු වාහන කොච්චර යනවද, කොහොමද ඒ දායකත්වය ලැබෙන්නේ? ඇත්තටම අපි හරි සතුටින් ඒකට සහභාගීවෙන හරි උනන්දුවෙන් ඉන්නවා. මොකද ගිය වසරෙත් අපි ක්‍රියාකාරීවයට සහභාගී වුණා. ගිය වසරෙත් අපි ඒ වාහන ප්‍රදර්ශනය පෙරෙඩ් එක අපි ඉතාමත් ඉහලින් අපේ සියලුම නිෂ්පාදන ඒ වසර වන විට අපි කරලා තිබුණු සියලුම නිෂ්පාදන, අපගේ නව නිෂ්පාදන සියල්ල අපි ඒදී ප්‍රදර්ශනය කරා. අපි ඒ ගිය වසරෙත් ඒ මාර්ගයේ ගමන් කරා. මේ වසරෙත් ගිය වසරට පසු 2024 වසරේ අපේ නව නිෂ්පාදන සහ අලුතෙන් එකතු වුණු අපේ නිෂ්පාදන ඇණියට එකතු වුණු සියලුම නිෂ්පාදන අපි බලාපොරොත්තු වෙනවා මෙහිදී ප්‍රදර්ශනය කරමින් ගමන් කරන්න ඔය කියපු මාර්ගේ. ඉතින් අපෙත් අපි බලාපොරොත්තු වෙනවා මොඩල්ස් 25ක් පමණ අපි අලුතින් නිපදවූ මොඩල්ස් 25ක් පමණ. මොකද අපි විවිධ ශේෂ්ත්‍රවලට මේ වන විට විවිධ විසඳුම් නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් ඒ සියලුම විසඳුම් මෙහිදී ප්‍රදර්ශනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව 19 වෙනිදා සිට 23 වෙනිදා දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ඒ ප්‍රදර්ශනය අපි දැනටමත් අපේ ඊඩ වෙන් කරගෙන අවසන්. ඒදිත් අපි බලාපොරොත්තු වෙනවා ගිය වසරේ වගේම අපේ සියලුම අපේ හිතවතුන්ට අපේ නිෂ්පාදන එළි දක්වන්න, අපි පෙන්වන්න, අපි විස්තර කරන්න එන්න. අපි ඇවිල්ලා ඔබතුමාලාට කියලා දෙන්නම් මොකද්ද මේ තියෙන දැන් මේ කියනවටත් වඩා අපිට අපේ ඉංජිනේරුවන්, අපේ ඩිසයිනර්ස්ලා හම්බ වෙලා එම ස්ථානවලදී හැමෝටම බලාගන්න පුළුවන්, අහන්න පුළුවන්, ප්‍රශ්න අහන්න පුළුවන්. අපේ මොනවද මේට භාවිතා කරපු අමුද්‍රව්‍ය, මොනවද තියෙන ගැටලු, කොහොමද මේවා ගන්නේ, කොහෙන්ද ගන්න පුළුවන්, විවිධ අපි කියවා B2B කියලා, ඒ කියන්නේ අපි බිස්නස් ටු බිස්නස් කොහොමද සොලූෂන්ස් අපි ඉදිරිපත් කරන්නේ, අපි හම් වෙලා අපිත් සමග සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් අපි ඉතාමත් උනන්දුවෙන් ඉතාමත්ම ඕනෑකමින් මේ දවස්වල සූදානම් වෙමින් සිටිනවා මෙම ප්‍රදර්ශනයට සහභාගී වෙන්න. ඉතින් අපි හැමෝටම අපිත් සමග එකතු වෙන ලෙස ආරාධනා කරනවා. ඔව්, ලුමාල ආයතනයේ නිෂ්පාදන ගණනාවක්, එකලස් කරපු වාහන ගණනාවක නිෂ්පාදන අපට දැක ගන්න පුළුවන්කමක් ලැබෙනවා එන්න. මොකද ඒ ආවම සමහර විට බයිසිකලයක් නැත්නම් විදුලි බයිසිකලයක් ගන්න ආසාවකුත් ඇති වෙයි. පයිලඟට අහන්න කැමති මයික්‍රෝ කාර් සමාගමේ ජ්‍යෙෂ්ඨ සේවා ඉංජිනේරු ශහන්ද තිසේරා මහත්මයාගෙන්. දැන් ඔබත් මේකට එකතු වෙනවානේ, ඔබගේ ආයතනයත් එකලස් කරපු වාහන මම හිතන ප්‍රසන්දර්ශනෙත් යනවා ඔබගේ අලුත් නිර්මාණ. ඒ වගේම BMI සිචේ බණ්ඩාරන සම්මන්ත්‍රණ ශාලාවෙත් ඒ කියන්නේ අංශයකුත්, ඒ කියන්නේ ප්‍රදර්ශන කුටියකුත් තියෙනවා. මේ ගැනත් එක කොහොමද කතා කළොත්? ඔව්, ඉතින් 18 වෙනිදා මේ ප්‍රදර්ශනයෙන් එහෙම නැත්නම් මේ පෙරෙඩ් එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මහජනයාට මේ මයික්‍රෝ ආයතනයෙන් දැනට වෙළඳපොළේ තියෙන වාහන මොනවද කියලා එක දැකගන්න අවස්ථාවක්. මොකද පෙරෙඩ් එකකින් තමයි වැඩි රීච් එකක් ගන්න පුළුවන්. නැත්තම් ගොඩක් කලවට අපේ ෂෝරූම් එකකට එහෙම නැත්නම් සේල්ස් අවුට්ලට් එකේන වාහනික අවශ්‍යතාවයක් තියෙන කෙනෙක්, වාහනේ ගන්න ඕන කෙනෙක් විතරයි එතනට ඇවිල්ලා ඉන්නේ. නමුත් පෙරෙඩ් එකක් තියෙනකොට ඒක තියෙන ප්‍රයෝජනය තමයි ඔය මේ 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 මෙතුමා කිව්වා වගේ ඔය රූට් එකේ යනකොට ඒ පෙරෙඩ් එක එක්ස්පෝස් වෙනවා, එහෙම නැත්නම් ප්‍රදර්ශනය වෙනවා මාකට් එකේ විවිධ පුද්ගලයන්ට, ව්‍යවසායකයන්ටද, සාමාන්‍ය මහජනතාවද, කම්පනීස් වල ඕනර්ස්ලද, හොටෙල් ඉන්ඩස්ට්‍රිද, ඔය හැම එකටම එක්ස්පෝස් වෙනවා. ඉතින් එතනදී ඕ සිහිර ගැන මේක ලංකාවේ එකක් නේද කියන එක. ඊළඟට ජාතිකත්වයේ ලංකාවේ අපේ දේ ගන්න ඕනේ කියන හැඟීම තියෙන විශාල කොටසක් ලංකාවේ ඉන්නවා. ඒකට ප්‍රදර්ශනය වෙනවා. ඊට අමතරව ප්‍රදර්ශනය ගත්තාම BMSH එක තියෙන ප්‍රදර්ශනය ගත්තාම එතනත් අපි ප්‍රදර්ශන කුටියක් වෙන් කරගෙන තියෙනවා එලිමහනේ. එතනදී අපි බලාපොරොත්තු වෙනවා මේ ටෙස්ට් ඩ්‍රයිව් කන්සෙප්ට් එක, එහෙම නැත්නම් පරීක්ෂණක ධාවනයක් කරන්න දෙන්න මේ වාහනවල. ඉතින් එතකොට විශේෂයෙන් අපි එලිමහනේ වෙන් කරගත්තේ මොකද ඒ ටෙස්ට් ඩ්‍රයිව් වෙහිකල්ස් උත් අපි එතන නවත්තලා, කවුද
කාඩද කැමති වාහනවල බලන්න අපි ඒ අවස්ථාව ලබදෙන මොකද අර ෆස්ට් ටච් ඇන් ෆීල් එක තමයි බලපාන්නේ ගොඩක්ම තමන් එක්ස්පීරියන්ස් කරන්න ඕනේ වාහනේ ටෙස්ට් එක ගන්න අර ෂෝරූම් එකක දාලා මේක ගන්න බැරි වේ එළියට බලන්න බැරි වේ එළවල බලන්න බෑ කියන එක සමහරු ඉන්න බයයි අලුත් වාහනයක් කියලා අපි නෑ අපි ටෙස්ට් ඩ්‍රයිවර් වලට වෙනම වාහන අදලා තියෙනවා පරීක්ෂණ දාවනයක් කරලා හද මේ මෙයා කරමු ඊට අමතරව මේ ප්‍රදර්ශනය අපි අවස්ථාවක් කරගන්නවා විවිධ ව්‍යවසායකින් විවිධ ව්‍යවසායකින් ওই ප්‍රදර්ශනය නරඹන්න එනවා අපිටත් එක්ක network කරගන්න පුළුවන් මෙතුමා කිව්වා වගේ networking opportunity එකක් එනවා අලුත් components එන්න පුළුවන් engineering පැත්තෙන්ම සමහර programming පැත්ත computer දැන් මම ඔබතුමා ඉස්සර කිව්වා වගේ මේ මේ වාහනයක 60% විතර දැන් electronic එන්නේ ඉතින් අපිට පුළුවන් නම් ඉලෙක්ට්‍රොනික කෑල්ලකුත් මොනවා හරි කරලා ලංකාවෙන් ප්‍රෝග්‍රෑම් කරලා හදන්න පුළුවන් මට්ටමකට ආවොත් එතනදී තවත් අපිට කෝස්ට් එක අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තරුණ පරම්පරාවට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ව්‍යවසායකයන්ට අවස්ථාව තියෙනවා මේ හැම ඉන්ඩස්ට්‍රියෙම හැම වාහනයකම මෙතුමගේ මුළුමාල ආයතනය වගේම අපේ වගේ එතන වගේම අනික ආයතනයක සම්බන්ධ නෙට්වර්ක් කරගන්න. කරන්න පුළුවන් මොනවද? මොකද අපි මට මතකයි ගියසර් එක්සිබිෂන් එකේ ඔයගේ සප්ලයර්ස් අපිට කීප දෙනෙක් හම්බුණා. දාලා අපි අදහසු මාරු කරගත්ත මෙහෙම මෙහෙම කරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මේ ස්තුතිවන්ත වෙනවා කර්මවත් අමාත්‍යංශයටත් ඒ වගේම IDB කටත් මේ අවස්ථාව මේ වැනි අවස්ථාවක් උදා කර දීම ගැන මේ මේ ලංකාවේ ඉන්ඩස්ට්‍රීස් වලට. ඉතින් එතනදී අපි බලමු අපි කොහොමද මේ මේ අවුරුද්දේ සාර්ථකත්වය ප්‍රදර්ශනයෙන් පස්සේ අපි බලමු. මොකද මයික්‍රෝ ආයතනය ඇත්තටම ඒ තවන්ගේ නිෂ්පාදන කීපයක් ඉදිරිපත් කරනවා ඒ ප්‍රදර්ශනයේට ඒ වගේම ඔහුතුමා කිව්වා ඉතාම හොඳ කාරණාවක්. ඔබට ඇවිල්ලා ඒ වාහන පරීක්ෂා කරලා බලන්න පුළුවන් ධාවනය කළත් බලන්න පුළුවන්. මොකද ඒක මම හිතන්නේ දුර්ලභ අවස්ථාවක්. ඉතින් ඒකත් එක්ක බලාගෙන යනකොට තව කාරණාවක් පැහැදිලි වුණා. මෙතනට එන ව්‍යවසායකයොත් එනවා. ශිෂ්‍යොත් එනවා. විශ්වවිද්යාල ශිෂ්‍යුන්ත් එනවා. සාමාන්‍ය ජනතාවත් එනවා. ඒ වගේ විවිධාකාරයේ කණ්ඩායම් තමයි මේක බලන්න එන්නේ. ඒ බලන්න එනකොට තමන්ට යම්සි නිෂ්පාදනයක් කරන්න පුළුවන් නම් තමන්ට නව නිර්මාණයක් කරන්න පුළුවන් කමක් තියෙනවා නම් එහෙම හැඟීමක් ඔබට ආවා නම් අපේ ඒ ප්‍රදර්ශන කුටිවල ඉන්න ඒ ව්‍යවසායකත්ව ආයතන හිමිකරුවෝ ඒකේ නිලධාරින් එක්ක කතා බහ කරලා ඔබට දායක වෙන්න පුළුවන්. මේකෙන් ඒ අය හඳුනා ගන්නවා. ඒ වගේම ඔබටත් මේ ඇවිල්ලා මේ බලන එකෙන් තමා සමහර විට ව්‍යවසායකත්වයට දායකත්වයක් දක්වන්න පුළුවන් කමක් ලැබෙනවා කියන එක මතක් කරන්නට ඕනේ. ඒ නිසා මේක බලන්න එන එක ඉතා වැදගත්. ඉතින් ඒ වගේම මම අන්තිමට අහන්න කැමතියි මෙහෙම එකක් ශාමණී රබර් ඉන්ඩස්ට්‍රි ආයතනයේ ව්‍යාපාර සංවර්ධන කළමනාකරු සන්දේස් නයෝමාල් මහත්මයාගෙන්. දැන් මේ වගේ ප්‍රදර්ශනයක් තුලින් මං හිතන්නේ ඔබ ඔබගේ ශාස්ත්‍රය තුලින් දායක වෙනවනේ ඒ අයට යම් යම් උපාංග එහෙම ගන්නාවක් හදලා දෙන්න. ඉතින් මේ සම්දර්ශනයට එකතු වෙන සමහර වාහන එකලස් කරපු වාහනවල බොහෝ කාරණා ඔබගේ නිෂ්පාදනත් වෙන්න පුළුවන්. කොහොමද ඒ ගැන කිව්වොත්? ඒ කියන්නේ ඇත්තටම නිහඬ ආඩම්බරයක් ඇතිවෙන මොකද අපි සම්පූර්ණ වාහනයක් වෙළඳපොළ නිකුත් නොකරාට අපි ඒ සම්බන්ධ ස්පෙයා පාට් ලොකු ප්‍රමාණයක් අපි දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය අංගෝපංග ලබා දීලා තියෙනවා. ඒ ලබා දීම ඒක ඒවා අපි දකින්නකොට අපිට ඇත්තට මේ අපේ කර්මාන්තශාලාවේ හැදුන ඒවා නේ කියන එක අපිට දැනෙනවා. ඒක අපිට ආඩම්බරයක් වෙනවා. අපි ඒත් එක්ක අපිත් එදාට සහභාගී වෙනවා. මේ කොටම ඇවිල්ලා මේක බලන්න කියලා ආරාධනා කරනවා. විශේෂයෙන් කර්මාන්ත අමාත්‍යංශයටයි IDB එකටයි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ වගේ දෙයක් ඕගනයිස් කරලා මිනිස්සුන්ට දැනගන්න මේ දේවල් දකින්න ලැබීම සලස්වීම ගැන ඒ අපිට ආරාධනා කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඇත්ත වශයෙන්ම මම හිතන්නේ අද මේ සාකච්ඡාව තුළින් ඔබට හොඳ විචිත්‍රාංගයක් දැනගන්න පුළුවන් කමක් ලැබෙනවා 18 වෙනිදාට මේ එකලස් කරපු වාහන සම්බන්ධව. ඒ පිළිබඳව අපි මේ කතා කළේ ඒකේ පසුබිමේ ඉන්න ඒක නිර්මාණය කරපු මේ ව්‍යවසායකයොත් එක්ක තමයි අපි අද කතා කළේ. ඒ කතාබහ තුලදී ඔවුන්ට තියෙන ධීරිය ශක්තිය දැන් සමහර විට ඔබ මේ රට වැටලා තියෙනවා. ඒ නිසා මේ වගේ දේවල් අපේ රටේ වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න පුළුවන්. නිෂ්පාදකයෝ කරන දේවල් ඔබ පරිහරණය කරනවා. පරිහරණය කරාට මේක නිෂ්පාදනය කරන්නේ AI කොච්චරක් විහිසක් ගන්නවද කියන එක ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. ඔවුන් ගන්නා විහිස ගැන ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග ගැන මම හිතන්නේ මේ වැඩසටහන තුලින් ඔබට දැනගන්න ලැබුණා ඔවුන් සේවකයොත් එක්ක එකහුවලා මේ කරන නිර්මාණශීලී වැඩ කටයුතු ඔබට කොච්චර දායකත්වයක් මේ රටේ අපේ කර්මාන්ත ගැන තියෙනවද කියන එක. මම හිතන්නේ අපේ රටේ කර්මාන්ත ගැන ලෝකයේ දැනගන්නට පෙර අපේ රටේ ජනතාව අපේ මේ කර්මාන්තකරුවන් අපේ ව්‍යවසායකයන් අගය කරන්න ඕනේ. ඔවුන්ගේ සේවාවන් පිළිබඳව ඔවුන්ගේ දක්ෂතාවයන් පිළිබඳව අපි දැනගන්න ඕනේ. අපි දැනගත්තොත් තමයි අපේ පරපුරට පුළුවන් කමක් ලැබෙන්නේ තවදුරටත් දායක වෙලා මේ රට ගොඩ ගන්න එකට ශක්තියක් ලැබෙන්නේ. නැත්නම් මේ ව්‍යවසායකත්ව ශක්තිය නැත්නම් සංස්කෘතියක් ගොඩ ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ කියන එක මෙහිදී මතක් කරන්න ඕනේ. ඒ නිසා අපේ දේ බලන්න එන්න
අපි ව්‍යවසායකයන්ගේ නිර්මාණශීලීත්වය බලන්න එන්න ඔවුන් කරලා තියෙන දේ දැක ගන්න එන්න. මොකද ඔබ මාධ්‍ය මගින් බොහෝ වෙලාවට දකින්නේ ඍණාත්මක ප්‍රවෘත්ති. ඒ කියන්නේ කර්මාන්ත ශාලාවකින් දැවැන්ත වැඩ කොටසක් රටට සිදුවෙනවා. නමුත් ඒ සිදුවෙන වැඩ කොටස ගැන ප්‍රචාරය වෙන්නේ නැහැ. නමුත් ඒකේ පොඩි දෙයක් නැත්නම් කාණුවකට එක්කහුවෙච්ච රසායනික ද්‍රව්‍ය සම්බන්ධව දුමකින් නැතිවෙන පරිසර සම්බන්ධ තත්ත්වයක්, ඒ සේවකයෙකුට වෙච්ච ප්‍රශ්නයක් සම්බන්ධ උද්ඝෝෂණයක්, අන්න ඒකක් දැවැන්තෝ වාර්තා කරනවා ඒ ආයතනයේ නමත් එක්ක. නමුත් කවදාවත් ඒ ආයතනයේ කරපු දේ වාර්තා වුණාද? දැන් මෙතන ඉන්න මයික්‍රෝ ආයතනේ, මයික්‍රෝ ආයතනේ මේ වනතෙක් වාහන විශාල සංඛ්‍යාවක් එකරස් කරලා නිර්මාණය කළා තියෙනවා. කොයි මාධ්‍ය දේක පිළිබඳ වාර්තාවක් හරියට ගී අපි අභිමානයක් අපේ රට තියෙනවා කියලා කියන්නේ. ඒ වගේම ලුමාල ආයතනේ අවුරුදු දශක තුනකට වැඩි කාලයක් ඔවුන්ගේ දේ ගැන කවුද මේ රටේ ජනතාවට පැහැදිලි කළේ, මාධ්‍යෙන් වාර්තාකරණය කළේ? ඒ වගේම ශාමණී රබර් ඉන්ඩස්ට්‍රි කර්මාන්ත ආයතනේ ඔවුන් රබර් වලින් කරන නිෂ්පාදන, අද රබර් වලින් ලෝහවලට සහ ප්ලාස්ටික් වලටත් ඇවිල්ලා තියෙනවා. කවුද ඒ ගැන කතා කළේ? අන්න ඒ නිසා අපේ දේ ගැන බලන්න ඔබට එන්න කියලා ආරාධනා කරන ගමන් අවසන් විනාඩි කිහිපයක් තියෙන නිසාම සඳුන් තිසරු මහත්මයාට දෙනවා අපේ ප්‍රදර්ශනය සම්බන්ධ කරලා, මේ සියල්ලම සම්බන්ධ කරලා වාහන මේ එකරස් කිරීමේ සන්දර්ශයක් ගැන කියලා නැවතවරක් පොඩ්ඩක් අවසන් කරන්න කියන්න කියලා. හරි. අපේ ප්‍රධාන ඉවෙන්ට් එක කියන්නේ ඉන්ටර්නැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 ජූනි මාසේ 19 ඉඳන් 23 වෙනිදා වෙනකන් BMICH පරිශ්‍රයේදී තියෙනවා. ඊට සමගාමීව 18 වෙනිදා ජූනි මාසේ 18 වෙනිදා අපි වෙහිකල් පෙරඩ් එක ලෝකල් ඇසෙම්බල් ලෝකල් මැනිෆැක්චර් කියන්නේ ලංකාවේ ඇසෙම්බල්ස් කරපු සහ මේ නිෂ්පාදනය කරපු වාහන පෙරඩ් එක තියෙනවා. හවස 4ට තමයි පටන් ගන්නෙ ගාලුමුදුර පරිශ්‍රයෙන්. ඒක මේ හවස 4ට පටන් අරන් කොළඹ කොටුව, ටෙක්නිකල් හන්දිය, පංචිගාවත්ත, මරදාන, බොරැල්ල කනත්ත වටරවුම හරහා BMICH එකට යනවා. ඒකට මග දෙපසට ඇවිල්ලා ඔගොල්ලෝ බලන්න ලංකාවේ නිෂ්පාදනය වෙච්ච වාහන සහ ඇසෙම්බල් කරපු වාහන ඔගලන්ට බලා ගන්න පුළුවන්. ඒ එක්කම 19 වෙනිදා ඉඳන් 23 වෙනිදා වෙනකන් BMI පරිශ්‍රයේදී එම වාහන ඔගලන් බලා ගන්න පුළුවන්. වාහන සහ වාහන අමතර කොටස් BMI පරිශ්‍රයේ තියෙන වෙළඳ කොටිවලදී බලා ගන්න පුළුවන්. ඒ එක්කම ඒකේ අත්දැකීම විඳ ගන්න කියලා මාව සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා. ජූනි මාසේ 19 වෙනිදා ඉඳලා 23 දක්වා කර්මාන්ත එක්ස්පෝ ජාත්‍යන්තර මහා වෙළඳ ප්‍රදර්ශනය පැවැත්වෙනවා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්බන්ධ ශාලාවේ. 10කට වැඩි වෙළඳ කුටි ප්‍රමාණයක්, මේක දැවැන්තම කිව්වේ ඒකයි. ලංකාවේ එච්චර ප්‍රමාණයක මීට කලින් ප්‍රදර්ශන පැවැත්විලා නැහැ. මේක දැවැන්තම ප්‍රදර්ශනේ බලන්නට එන්න. ඒ වගේම තමයි 18 වෙනිදා තිසර මහත්මයා කිව්වා වගේම වාහන 200කට වැඩි ප්‍රමාණයක් අපේ රටේ එකරස් කරපු වාහන, අපේ රටේ නිෂ්පාදනයේ වැඩි කොටසක් දරපු වාහන යනවා සම්දර්ශනේ. ඒක නරඹන්නටත් එන්න, කොටුවෙන් පටන් අරගෙන ගෝල් ෆේස් එකෙන් පටන් අරන් ටෙක්නිකල් හන්දියට ඇවිල්ලා මරදානට ගිහිල්ලා මරදානෙන් බොරැල්ල වටරවුම හරහා ඊට පස්සේ කෙලින්ම කනත්ත වටරවුමෙන් BMICH එක දක්වා එනවා. ඒක නරඹන්නත් එන්න කියලා ඔබට කියනවා. ඒ වගේම තමයි මේ ප්‍රදර්ශනයේ තුලින් අපේ රටේ අභිමානය තමයි ඔබට පෙන්වන්නෙත් ලෝකයට පෙන්වන්නෙත්. අපි වැටුණා කියන එක දැන් අමතක කරන්න, දැන් ගොඩනැගෙන්න ඕන කාලය ඇවිත් තිබෙනවා. ඒ නිසා මේක නරවන්න ඔබ එන්න, වැඩි වැඩියෙන් ඔබ නරවන්න එනකොට ඒ ව්‍යාපාරිකයන්ට, ව්‍යවසායකයන්ට, කර්මාන්ත අමාත්‍යාංශයට, කර්මාන්ත මණ්ඩලයට ශක්තියක් ලැබෙනවා එකෙන්. ඒ නිසා ආරාධනා කරනවා ඇවිල්ලා අපිට ඒ ධෛර්ය ශක්තිය දීලා ඔබට කරන්න පුළුවන් දේ පැමිණීම, පැමිණිලා ඒ ධෛර්ය ශක්තිය දෙන්න. ඒක වටිනවා. තවත් අවුරුදු කීපයකින් මේ රට ගොඩනගා ගන්න, සංවර්ධනයට යන්න, නැත්නම් කර්මාන්ත නිෂ්පාදන කර්මාන්ත පෙරදරි කරගත් ආර්ථික සංවර්ධනය කෙරෙන. අද අපේ වැඩසටහනට සම්බන්ධ වුණා ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ යාන්ත්‍රික ඉංජිනේරු සඳුන් තිසර මහත්මයා, බොහොම ස්තුතියි. ඒ වගේම ලුමාලා ආයතනයේ විකුණුම් කළමනාකාර නිලන්ත සටන්නාරච්චි මහත්මයා, බොහොම ස්තුතියි අද සහභාගී වුණාට. ඒ වගේම මයික්‍රෝකාර් සභාගමේ ජ්‍යෙෂ්ඨ සේවා ඉංජිනේරු ශහන්ද තිසේරා මහත්මයා, බොහොම ස්තුතියි සහභාගී වුණාට. ඒ වගේම ශාමණී රබර් ඉන්ඩස්ට්‍රි ව්‍යාපාර සංවර්ධන කළමනාකරු සන්දේස් නයමාල් මහත්මයා, බොහොම ස්තුතියි සහභාගී වුණාට. ඉන්ඩස්ට්‍රි ටීවී පෙරට වැඩසටහන මෙතකින් නිමාවට පත් වෙනවා. ලබන සතියේත් මේ වෙලාවට හමු වීම අපේක්ෂාවෙන් සමුගන්නවා. ඔබට සුබදායි රාත්‍රියක් වේවා.